අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග ප්‍රශ්නෝත්තර සාකච්ඡාව 2013-2014 වර්ෂයේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතට අදාළ ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. 2013-2014 වර්ෂයේ ප්‍රශ්න සියල්ලක්ම අපි මේ කොටසේදී සාකච්ඡා කරන්නට සූදානම් වෙනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් තමයි මේ සාකච්ඡාව සිදු කරන්නේ. අපේ නාලිකාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් ඔබන්න ඔබට පුළුවන් අපි upload කරන වීඩියෝ පාඩම් පිළිබඳ තොරතුරු ඔබේ දුරකථනයටම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි වැඩි කතා කරන්නේ නැතිව ප්‍රශ්න පත්‍රයට අනුවම තොරතුරු සාකච්ඡා කරන්නට සූදානම් වෙමු. අපි බලමු 2013-2014 වර්ෂයේ ප්‍රශ්න පත්‍රය කොහොමද සකස් වෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ 2013-2014 වර්ෂයේ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නියමිත වෙලා තිබුණු ප්‍රශ්න පත්‍රය S2 සිංහල මාධ්‍ය දෙවැනි ප්‍රශ්න පත්‍රය. ප්‍රශ්න පත්‍ර අංකයේ 2, ප්‍රශ්න පත්‍ර අංකය 2, බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය. ඉතින් තවත් විශේෂ කොටසක් තියෙනවා, අවධානය යොමු කළ යුතුම කොටසක්. මෙම ප්‍රශ්න පත්‍රය කොටස් 3කින් සමන්විත වේ. යටත් පිරිසෙන් එක් කොටසකින් එක් ප්‍රශ්නයක්වත් ඇතුළත් වන සේ තෝරාගෙන ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්. ප්‍රශ්න කොටස් 3යි, පළවෙනි කොටස, දෙවෙනි කොටස සහ තුන්වෙනි කොටස. මේ කොටස් වලින් අඩුම තරමින් එක කොටසකින් එක ප්‍රශ්නයක්වත් තෝරාගත යුතු වෙනවා. ප්‍රශ්න 5කට පිළිතුරු සැපයීමත් සිදු කළ යුතු වෙනවා. එක කොටසකින් එක ප්‍රශ්නයක්වත් තෝරා ගන්නට වෙනවා. කොටස් 3ෙන් මේතකොට ප්‍රශ්න 3යි, අනිවාර්ය ප්‍රශ්න 3යි කොටස් 3ෙන් එක ප්‍රශ්නය ගානේ. ඊට අමතරව අපිට තවත් කොටස් 2කින් තවත් කොටස් 2ක් තෝරා ගන්න වෙනවා. ප්‍රශ්න අනිවාර්ය ප්‍රශ්න 3යි, තෝරාගත හැකි ප්‍රශ්න 2යි. ඒ ප්‍රශ්නය අපිට පුළුවන් මේ කොටසේ තියෙන ප්‍රශ්න වලින්, පළවෙනි කොටසේ තියෙන ප්‍රශ්න වලින් තෝරා ගන්නටත් පුළුවන්. එහෙම නැත්නම් දෙවැනි කොටසේ තියෙන ප්‍රශ්න 2යි, දෙවැනි කොටසෙන් ඔබට තෝරා ගන්නටත් පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් තුන්වැනි කොටසෙන් තෝරා ගන්නට වෙනවා. එක කොටසක් අනිවාර්යයි. එක කොටසකට අමතරව තවත් එක ප්‍රශ්නයක් තමයි මේ තුන්වැනි කොටසේ තියෙන්නේ. එක ප්‍රශ්නයකට අමතරව එක ප්‍රශ්නයක් තෝරගත්තට පස්සේ තවත් එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා. ඉතින් මේ කොටස් වලින් ඔබට පුළුවන්කම තියෙනවා මේ දෙවැනි කොටසෙන් සහ තුන්වැනි කොටසෙන් ප්‍රශ්න එක ගානේ තෝරගෙන අනිත් ප්‍රශ්න තුනම පළවෙනි කොටසෙන් තෝරා ගන්නටත් පුළුවන්. පළවෙනි කොටසේ තියෙන ප්‍රශ්න බුද්ධ ධර්මය හා සම්බන්ධ ඉගැන්වීම්, දෙවැනි කොටසේ සාකච්ඡා වෙන්නේ භාවනාව, ඒ වගේම අභිධර්මය පාඩම් වලින් තමයි ප්‍රශ්න සකස් වෙන්නේ. තුන්වෙනි කොටසේදී පාලි කොටස් වලට අයත් ඇතුළත් ප්‍රශ්න ඔබට ඉදිරිපත් වෙනවා. ඉතින් ඔබට පුළුවන් ඒ කොටස් වලින් සුදුසු ආකාරයකට, ඔබට ලේසි පහසු ආකාරයකට ප්‍රශ්න තෝරා ගැනීමේ නිදහස තිබෙනවා. හැබැයි ප්‍රශ්න 5කට ඔබ පිළිතුරු සැපයිය යුතුයි. එමනම් ප්‍රශ්න පත්‍රය ඉතාමත් හොඳින් නිදහසේ කියවලා ඔබට පිළිතුරු සපයන්නට පුළුවන්, ඔබට හොඳටම පිළිතුරු ලියන්නට පුළුවන් ප්‍රශ්න තමයි ඔබ තෝරා ගත යුතු වෙන්නේ. ඉතින් අපි බලමු මේ ප්‍රශ්න පත්‍රයේ කොටස්. පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය. හැම ප්‍රශ්නයක්ම කොටස් 4කින් යුක්තයි. පළවෙනි ප්‍රශ්නයේ ප්‍රධාන ප්‍රශ්නය, ඊට අමතරව ඒක ආ ඉ කියලා ප්‍රශ්න කොටස් 4කට වෙන් කරලා තියෙනවා. මේ හැම ප්‍රශ්නයක්ම එහෙමයි. තුන්වෙනි ප්‍රශ්නය, හතරවෙනි ප්‍රශ්නය, ප්‍රශ්න 4ක් තියෙනවා පළවෙනි කොටසේ. ඒ 4ෙන් පළවෙනි කොටස
අපි බලමු. මේක තමයි පළවෙනි ප්‍රශ්නය. 2013-2014 වර්ෂයේ දහම් පාසල් අවසාන සහතික පත්‍රයේ විභාගයේ පළවෙනි ප්‍රශ්නය මේ විදිහට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඔබට පේනවා ප්‍රශ්න මොනවද කියලා. අපි තව ටිකක් දුක ඇතිවීම හා නැවැත්වීම පිළිබඳව බුදුරදුන් දේශනා කරන ලද ධර්ම සංකල්පය නම් කරන්න. ලකුණු දෙකයි. දුක ඇතිවීම හා නැවැත්වීම පිළිබඳව බුදුරදුන් දේශනා කරන ලද ධර්ම සංකල්පය නම් කරන්න. මෙතනදී ඔබට බලපු ගමන් හිතන්නට පුළුවන් මේ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව කියලා. එතනදී චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව නෙවෙයි කියන්නේ දුක ඇතිවීම හා නැවැත්වීම. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියලා චතුරාර්ය සත්‍ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා චතුරාර්ය සත්‍යයේදී. මෙතනදී අහන්නේ අපෙන් දුක ඇතිවීම හා නැවැත්වීම පිළිබඳව බුදුරතුන් දේශනා කරන ලද ධර්ම සංකල්පය නම් කරන්න කියලා. එහෙනම් දුක ඇතිවීම හා නැවැත්වීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු සංකල්පය තමයි පටිච්ච සමුප්පාදය. හේතුඵලවාදී ඉගැන්වීම, හේතුඵලවාදය. බුදුරජාණන් වහන්සේ උගන්වපු හේතුඵලවාදය තුළ, ඒ පාඩම තුළ දුක ඇතිවීම, දුක නැවැත්වීම පිළිබඳව පටිච්ච සමුප්පාද ධර්මය උපයෝගී කරගත යුතු ආකාරය පිළිබඳව දීර්ඝව විස්තර කරලා තියෙනවා. ඒ නිසා මෙතනදී අහන්නේ දුක ඇතිවීම හා නැවැත්වීම පිළිබඳව බුදුරදුන් දේශනා කරන ලද ධර්ම සංකල්පය නම් කරන්න. ධර්ම සංකල්ප කිව්වම ඒක සංකල්පය කිව්වම ඒක වචනයෙන් තමයි අහලා තියෙන්නේ. එහෙනම් ධර්ම සංකල්ප කියලා අපි අහන්න තුන දුක ඇතිවීම පිළිබඳව උගන්වන චතුරාර්ය සත්‍ය ඉගැන්වීම තමයි දුකට හේතුව දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක නැවැත්වීම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. ඒ විදිහට අපිට කියන්න පුළුවන්. හැබැයි නිවැරදි පිළිතුරක් නෙවෙයි. මෙතනදී මේ ධර්ම සංකල්පයේ විදිහට අහන්නේ පටිච්ච සමුප්පාදේ. ඒට අදාළ ප්‍රතිමාලාව සංඛ්‍යාත්මක වශයෙන් දක්වා එය නම් වශයෙන් ලියන්න. මෙතනදී තමයි මේක පටිච්ච සමුප්පාදයෙන් අහන්නේ කියන එක තේරෙන්නේ. ඒට අදාළ ප්‍රත්‍යමාලාව සංඛ්‍යාත්මක වශයෙන් දක්වා එය නම් වශයෙන් ලියන්න. ඒට අදාළ ප්‍රත්‍යමාලාව කිව්වම චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යමාලාවක් නැහැ. පටිච්ච සමුප්පාදයේ තමයි ප්‍රත්‍යමාලාවක් තියෙන්නේ. හේතු ප්‍රත්‍යමාලාවක් උගන්වන්නේ. සංඛ්‍යාත්මක වශයෙන් දක්වා එය නම් වශයෙන් ලියන්න. සංඛ්‍යාත්මක වශයෙන් කීයක් තියෙනවද කියලා දක්වලා ඊට පස්සේ පටිච්ච සමුප්පාදයේ අංග ලියන්නට කියලා අපිට කියනවා. ඉතින් අපි පාඩම ආශ්‍රය කරගෙන බලමු මේ සඳහා පිළිතුරු කොහොමද ලබා ගන්නට පුළුවන් කියලා. මේ පාඩම සකස් වෙලා තියෙන්නේ පටිච්ච සමුප්පාදයේ කියන පාඩමයි උපයෝගී කරගෙන. පටිච්ච සමුප්පාදයේ කියන පාඩම බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන කොටසේ පළවෙනි පරිච්ඡේදය තමයි පටිච්ච සමුප්පාදය. පළවෙනි පරිච්ඡේදය පටිච්ච සමුප්පාදයෙන් තමයි මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ. ඉතින් පටිච්ච සමුප්පාදය කියන පාඩමේ කොහොමද මේ පටිච්ච සමුප්පාදයේ අංග කීයක් දක්වලා තියෙනවද, ඒ අංග කොහොමද දක්වලා තියෙන්නේ කියලා අපිට බලන්න පුළුවන්කම හැකියාව තියෙනවා. මේ තියෙන්නේ පටිච්ච සමුප්පාදයේ පාඩම. ඒ පාඩමේ උගන්වන විවිධ ඉගැන්වීම් තිබෙනවා. අපිට අදාළ වෙන්නේ මෙතනදී අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ පටිච්ච සමුප්පාදයේ අංග සහ අංග කීයක් තියෙනවද කියලා දක්වන්නට තියෙනවා. එහෙනම් අපිට
මේ කොටස වෙන් කරලා ගන්න පුළුවන්. එහෙම වෙන් කරලා ගත්තම අපිට පුළුවන්කම ලැබෙයි. මේ සඳහා පිළිතුරු සොයා ගන්න. ධර්ම ප්‍රධාන අංග 12කි. ප්‍රධාන අංග 12යි පටිච්ච සමුප්පාදේ, අවිජ්ජා සංකාර විඥාන, නාම රූප සලායතන, පස්ස වේදනා, තණ්හා උපාදාන, භව, ජාති, ජරා, මරණ. අවිජ්ජා සංකාර විඥාන, නාම රූප සලායතන, පස්ස වේදනා, තණ්හා උපාදාන, භව, ජාති, ජරා, මරණ කියලා ප්‍රත්‍ය 12ක්, හේතු ප්‍රත්‍ය 12ක්, අංග 12ක් පටිච්ච සම්පාදේ දැක්වෙනවා. එහෙනම් පිළිතුර අපි මේ වෙද්දී ලබාගෙන ඉවරයි. මේ එක් එක් ප්‍රත්‍ය ඒට අදාළ ප්‍රතිමාලාව සංඛ්‍යාත්මක වශයෙන් දක්වා ඒ නම් වශයෙන් ලියන්න කියලා අපිට කිව්වේ. මේ එක් එක් ප්‍රත්‍යක් තවත් ප්‍රත්‍යකට සම්බන්ධ වන පැවැත්ම හඳුන්වා ඇත්තේ කවර නමකින් දැයි ලියා ඒ සඳහා දක්වා ඇති උපමාව පෙන්වා දෙන්න. එක් එක් ප්‍රත්‍යක් තවත් ප්‍රත්‍යකට සම්බන්ධ වන පැවැත්ම හඳුන්වලා තියෙන්නේ හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවයේ හේතුඵල වාදය. එක් එක් ප්‍රත්‍යක් තවත් ප්‍රත්‍යකට සම්බන්ධ වෙන පැවැත්ම හඳුන්වා ඇත්තේ කවර නමකින් දැයි ලියා ඒ සඳහා දක්වා ඇති උපමාව පෙන්වා දෙන්නට කියන ප්‍රශ්නේ අපි බලමු. පාඩමෙන් අපිට පිළිතුරු සොයා ගන්නට පුළුවන්. මේ ආකාරයෙන් දොළොස් වැදෑරුම් අංග රෝදයක අරහෙවත් ගරාදි මෙන් එකක් අනෙකට සම්බන්ධව පැවැත්ම සංසාරයෙහිවත් භවයේ නමින් හැඳින්වේ. අපි අහන ප්‍රශ්නේ තමයි මේ එක් එක් ප්‍රත්‍යක් තවත් ප්‍රත්‍යකට සම්බන්ධ වන පැවැත්ම හඳුන්වා ඇත්තේ කවර නමකින් දැයි ලියා ඒ සඳහා දක්වා ඇති උපමාව පෙන්වා දෙන්න. එහෙනම් මෙතනදී පිළිතුරු අපිට හොයාගන්නට පුළුවන්. මේ ආකාරයෙන් දොළොස් වැදෑරුම් අංග රෝදයක අරහෙවත් ගරාදි මෙන් එකක් අනෙකට සම්බන්ධව පැවැත්ම. රෝදයක අර හෙවත් ගරාදි වගේ එකකට එකක් සම්බන්ධව පවතිනවා කියන උපමාව අපිට කියන උපමාව දක්වන්න කියලා. අංග රෝදයක අර හෙවත් ගරාදි මෙන් එකක් අනෙකට සම්බන්ධව පැවැත්ම සංසාරය හෙවත් භවය නමින් හැඳින්වේ. සංසාරය හෙවත් භවය කියන නමින් තමයි මේ තත්ත්වය හඳුන්වලා තියෙන්නේ. සංසාරය හෙවත් භවය මේ නමින් හඳුන්වලා තියෙනවා. මේ විදිහට අංග රෝදයක අරහෙවත් ගරාදිමෙන් එකක් අනෙකට සම්බන්ධව පැවැත්ම සංසාරයෙහිවත් භවය නමින් හැඳින්වේ. භවය නමින් හැඳින්වෙනවා. ඊළඟ ප්‍රශ්නය බලමු. බෞද්ධ පරමාර්ථය පුනර්භවය නැති කිරීමයි පහදන්න. බෞද්ධ පරමාර්ථය බවට පත්වෙන්නේ පුනර්භවය, නැවත ඉපදීම නැති කරන එක. අවිද්‍යාවෙන් ආරම්භ වෙලා සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ නැවතත් අවිජ්ජා ජරා මරණ කියන තත්ත්වයටපත් වෙලා නැවතත් අවිජ්ජා කියන තත්ත්වේ නිසා ගිහිල්ලා පුජ්‍යලයා සංකාර අනුව විඥානයේ ගමන් කරලා නාම රූප හට ගැනීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ නැවතත් සලායතන පදනම් කරගෙන ස්පර්ශ පදනම් කරගෙන විඳීම් පදනම් කරගෙන තණ්හාව පදනම් කරගෙන උපාදානය කර ගැනීම, උපාදානය කරගන්නා තාක් භවයන් විවිධ භවයන් වල ඉපදීම, ජාති, ඒ විදිහට සංසාරේ ගමන් කරනවා. මේ தත්ත්වේ නැතිකරන එක තමයි බෞද්ධ පරමාර්ථය වෙන්නේ. එහෙනම් අවිද්‍යාව ශේෂ නොකර ඉතිරි නොවන විදිහට නැති කිරීම, ප්‍රඥාව පහළ කර ගැනීම, සංඛාර, කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර, පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, මේ විදිහට විවිධාකාර වූ සංස්කාර ධර්මයන් හට ගැනීම, නැති කර ගැනීම. ඊට පස්සේ විඥාන తත්වය නැති කිරීම, නාම රූප
නැති කිරීම සලායතන පස වේදනා තණ්හා උපාදාන භව ජාති චරා මරණ කියන මේ එකකට එකක් සම්බන්ධ වෙන පටිච්ච සමුප්පාදයට අනුව විග්‍රහ කරන ධර්ම සංකල්පයේ තුලින් උගන්වන පුද්ගලයා භවය තුල නිර්මාණය වීම සඳහා හේතු වෙන පුනර්භවය නැති කිරීම සඳහා කටයුතු කිරීම චතුරාර්ය සත්‍ය ධර්මයේදී මේ පටිච්ච සමුප්පාද ධර්මයට අමතරව පුද්ගලයා නැවත සංසාරයේ ගමන් කරන්නේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ආදී ත්‍රිවිධ තෘෂ්ණාව නිසා බව පැහැදිලි කරලා තියෙනවා. පුනර්භවය ඇතිවීම සඳහා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාభి නන්දිනි සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඒ විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තියෙන සංසාරික පැවැත්ම පුනර්භවය ඇති කිරීම සඳහා හේතු වෙන අකුසල ධර්මයන් සියලු ප්‍රත්‍යමාලාවන් නැති කිරීම තමයි බෞද්ධ පරමාර්ථයේ බවට පත් වෙන්නේ. විදර්ශනාව යනුවෙන් සඳහන් කරන්නේ මේ අවිජ්ජා ආදී පටිච්ච සමුප්පාද ධර්මයේ උගන්වන ප්‍රත්‍යමාලාවන් එකිනෙකට සම්බන්ධ වෙමින් සත්වයා පුද්ගලයා සංසාරයේ නිරන්තරයෙන් ගමන් කරවීම නතර කිරීම සඳහා පහළ කරගන්නා වූ ප්‍රඥාව අවබෝධය තමයි විදර්ශනාව මගිනුත් සාකච්ඡා කරලා තියෙන්නේ. එහෙමනම් මෙතනදී අපිට අවිද්‍යා ආදී සංස්කාර ආදී විඥාන නාම රූප සලායතන පස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන මේ ධර්මයන් එකිනෙකට සම්බන්ධ වෙමින් සත්වයා නැවත පුනර්භවය තුල කටයුතු කරන ආකාරය පිළිබඳව පුනර්භවය සත්වයාට සිද්ධ වෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කරලා ඉන් මිදීම බෞද්ධ පරමාර්ථය බෞද්ධ අරමුණ බවට පත් වෙනවා කියලා අපිට පිළිතුරු ලබා දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් ලකුණු දෙකක් පළවෙනි ප්‍රශ්නය සඳහා, ලකුණු හතරක් දෙවෙනි ප්‍රශ්නය සඳහා, ලකුණු හයක් තුන්වෙනි ප්‍රශ්නය සඳහා, ලකුණු අටක ප්‍රශ්නයක් හතරවෙනි ප්‍රශ්නේ. ඒ විදිහට තමයි 2013-2014 වර්ෂයේ පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් වෙලා තියෙන්නේ පටිච්ච සමුප්පාදය ආශ්‍රය කරගෙන. අපි ඊළඟට බලමු දෙවැනි ප්‍රශ්නය. බෞද්ධ විමුක්ති මාර්ගයේ පියවර තුනකින් යුක්තය. ඒ පියවර තුන නම් කරන්න. එම පියවරට අයත් අංගාට දක්වා කැමති අංග දෙකක් හඳුන්වන්න. එකී අංගාට ඇතුළත් ප්‍රථම සූත්‍ර දේශනාවේ නම ලියා එය කවර පිරිසකට කොතනකදී දේශනා කරන ලද්දේ දැයි පෙන්වා දෙන්න. කායික වාචසික සමාචාරයන් සකස් කර ගැනීමට අවශ්‍ය වන පියවර කුමක් දැයි දක්වා එමගින් කායික වාචසික සමාචාරය ඇති කරගන්න අයුරු පහදන්න. ලකුණු අටක ප්‍රශ්නයක්. ඒ විදිහට තමයි ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ 2013-2014 වර්ෂයේ දෙවැනි ප්‍රශ්නයේ විදිහට. අපි බලමු නැවත වතාවක්. බෞද්ධ විමුක්ති මාර්ගයේ පියවර තුනකින් යුක්තය. ඒ පියවර තුන නම් කරන්න. බෞද්ධ විමුක්ති මාර්ගයේ පියවර තුනයි. ඒ පියවර තුන නම් කරන්නට කියලා කියනවා. ඉතින් මේ ප්‍රශ්නේ ඉදිරිපත් වෙන්නේ චතුරාර්ය සත්‍ය කියන කොටසේ සිව්වැනි ආර්ය සත්‍ය දුක නැති කිරීමේ මඟ කියන ප්‍රශ්නයට අදාළව තමයි පාඩමේ කොටසට අදාළව තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. අපි නැවත වතාවක් ප්‍රශ්නේ බලමු. ප්‍රශ්නේ තමයි බෞද්ධ විමුක්ති මාර්ගයේ පියවර තුනකින් යුක්තය. ඒ පියවර තුන නම් කරන්න. එම පියවරට අයත් අංග 8 දක්වා කැමැති අංග දෙකක් හඳුන්වන්න. එකී අංග 8 ඇතුළත් ප්‍රථම සූත්‍ර දේශනාවේ නම ලියා එය කවර පිරිසකට කොතනකදී දේශනා කරන ලද්දේ දැයි පෙන්වා දෙන්න. කායික වාචසික සමාචාරයන් සකස් කර ගැනීමට අවශ්‍ය වන පියවර කුමක් දැයි දක්වා එමගින් කායික වාචසික සමාචාරය ඇති කර ගන්න අයුරු පහදන්න කියන ප්‍රශ්න. බෞද්ධ විමුක්ති මාර්ගයේ පියවර තුනකින් යුක්තයි. ඒ පියවර තුන නම් කරන්නට කියලා අපෙන් අහන්නේ. ඒ පියවරයන් තමයි
සීල සමාධි ප්‍රඥා සීල සමාධි ප්‍රඥා කියන තුන බෞද්ධ විමුක්ති මාර්ගයේ පියවර තුනකින් යුක්තයි. මේ පියවර තුන නම් කරන්න කියලා ප්‍රශ්නය අපෙන් ඇහුවේ. ඉතින් මේ පියවර තුන තමයි සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා ලකුණු දෙකක් හම්බ වෙනවා. ඒ වගේ ප්‍රශ්නයකදී අපි අනිවාර්යයෙන්ම මේ වගේ කෙටි පිළිතුරු තමයි සැපය යුතු වෙන්නේ. එම පියවරට අයත් අංග 8 දක්වා කැමති අංග දෙකක් හඳුන්වන්න. එම පියවරට අයත් අංග 8 දක්වා කැමති අංග දෙකක් හඳුන්වන්න. එම පියවරට අයත් අංග 8 දක්වා අපින් අහන ප්‍රශ්නේ ඊට පස්සේ මේ පියවරවලට අයත් අංග 8 සීල සමාධි ප්‍රඥා කියන 8ට ඇතුළත් වෙන අංග 8ක් තියෙනවා. සීල සමාධි ප්‍රඥා කියන සීල සමාධි පඤ්ඤා කියන ත්‍රිශික්ෂාව අන්තර්ගත වෙන ඉගැන්වීමක් තියෙනවා කරුණු 8ක. ඒ 8 මොකක්ද කියලායි අහන්නේ. ඒ කරුණු 8යි අපෙන් අහන්නේ. ඉතින් පටිච්ච සමුප්පාද ප්‍රශ්නයේදී අපිට මේ විදිහට පිළිතුරු ලැබෙනවා. මේ විදිහට අංග 8 දක්වන්නට කියලා කියන්නේ සම්මා දිට්ඨි යහපත් දැකීම, සම්මා සංකප්ප යහපත් සංකල්පනාව, සම්මා වාචා සම්මා කම්මන්ත, සම්මා ආජීව සම්මා වායාම, සම්මා සති සම්මා සමාධි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික අපිට දක්වන්න පුළුවන්කම හැකියාව තියෙනවා. මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග නිවැරදිව දැක්විය යුතුයි. ඔබ විසින් කටපාඩම් කරගත යුතුයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ග අංග 8. ඊළඟට අපෙන් අහන ප්‍රශ්නේ තමයි එකී අංග දක්වා කැමැති අංග දෙකක් හඳුන්වන්න. කැමැති අංග දෙක සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ මාර්ගාංග 8න් තමන්ට කැමති අංගයක් පිළිබඳව විස්තර කරන්නට කියලා මෙතනදී අපිට උපදෙස් දීලා තියෙනවා. ඉතින් මේ පාඩමේ දීර්ඝ වශයෙන් මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මෙතනදී දීර්ඝ විස්තරයක් සිදු කරලා තියෙනවා. අපිට පුළුවන් මේ අංගවලින් අපිට කැමති අංගයක් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. එතනදී අපිට පිළිතුරු සපයන්නට ලේසිම පහසුම පිළිතුරු ලියන්නට පුළුවන් කරුණු තෝරා ගැනීම වැදගත්. සම්මා දිට්ඨි, සහ සම්මා සංකප්ප කියන මාර්ගාංග දෙක පිළිබඳව අපිට පුළුවන් මෙතනදී සාකච්ඡා කරන්න. අපි බලමු සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප කියන මාර්ගාංග දෙක පිළිබඳව සාකච්ඡා කරලා බලමු. සම්මා දිට්ඨි කියන්නේ
නිවැරදි වූ දැකීම යහපත් වූ දැකීම චතුරාර්ය සත්‍ය ධර්මයේ පටිච්ච සමුප්පාදය ත්‍රිලක්ෂණය අනුව ලෝකයේ දෙස බැලීම තමයි සම්මා දිට්ඨි කියන එකකින් අදහස් කරන්නේ. අපිට කියන්නේ ඒ පිළිබඳව පොඩි හැඳින්වීමක් කරන්න කියලා. සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනියටම සඳහන් වෙන අංග දෙක තමයි සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප කියන්නේ. ඉතින් අපිට පුළුවන් මේ දෙක පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරන්න. සම්මා දිට්ඨි නිවැරදි නිවැරදි දැකීම හරි දැකීම කියන එක. එතකොට ලෝකයේ යථා ස්වභාවය නියම ආකාරයෙන් දැකීම, බුදුරජාණන් වහන්සේ පිළිබඳව නිවැරදි අවබෝධයකට පත්වීම, චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව නිවැරදි වැටහීමකට පත්වීම, අන්තගාමී ස්වභාවයන්ගෙන් තොරව කාම සුකල්ලිකානු යෝගය, අත්තකිලමතානු යෝගය ආදී යෝගයන් තුළින් නිර්වාණ අවබෝධයට පත්වෙන්නට බැරි බව අවබෝධ කරගෙන කටයුතු කිරීම සම්මා දිට්ඨි කියන එකෙන් අදහස් කරනවා. සම්මා සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප, සම්මා සංකප්ප නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද විදිහට කොටස් තුනක් යටතේ සාකච්ඡා කරලා තියෙනවා. නෙක්ඛම්ම සංකප්ප කොටස් තුනක් යටතේ. නෙක්ඛම්ම සංකප්ප කියන්නේ ගිහි සැප සම්පත් අතහැරලා ඒ වගේන් ඈත් වෙලා දුවා දරුවන් ආදී අයගෙන් ඈත් වෙලා තමන්ට තියෙන රජ සම්පත් සිටු සම්පත් ආදී සියලු දේවල් වලින් ඉවත්ව යෑමේ සංකල්පනාවන් වලට කියනවා සම්මා සංකප්ප කියන්නේ. නිවැරදි නිවැරදි සංකල්පනා. ඉතින් ඒ නිවැරදි සංකල්පනා වර්ගීකරණය කරන්න පුළුවන් මේ විදිහට නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප කිව්වා භවභෝග සම්පත්, තනතුරු, විවිධාකාරයේ ඔබට තියෙන දේවල්, අපිට තියෙන දේවල් අතහැර යෑමේ සංකල්පනාව අදහස්. අව්‍යාපාද සංකල්ප වෛරය, ක්‍රෝධය, පලිගැනීම මේ විදිහේ චේතනාවන්ගෙන් තොරව කටයුතු කිරීමේ සංකල්පනාව. අවිහිංසා සංකල්ප, අවිහිංසා සංකප්ප සත්වයින්ට හිංසා නොකර මෛත්‍රිය සහගත සිතින් කටයුතු කිරීමේ සංකල්පනා ඇතිවීම. ඉතින් ඔය විදිහට අපිට සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප කියන මාර්ග අංග දෙක පිළිබඳව විස්තරයක් කරන්නට පුළුවන්කම තියෙනවා. කාල වේලාව අනුව වර්ගීකරණයන් කරමින් ඔබට පුළුවන් ඒ ඉදිරිපත් කිරීම පිළිතුර ගෙන හැර දක්වන්නට. අපි දෙකයි ඒ මාර්ගාංග වලින් සාකච්ඡා කළේ සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග දෙකක් පිළිබඳවයි පුංචි හැඳින්වීමක් කළේ. කැමැති අංග දෙකක් හඳුන්වන්න කියන ප්‍රශ්නයේදී එම පියවර 8 ලියන්නටත් ඕන, කැමැති අංග දෙකක් පිළිබඳව හඳුන්වා දෙන්නටත් අවශ්‍ය වෙනවා. එතකොට ලකුණු 4ක ප්‍රශ්නයක්. ඒ නිසා වැඩි වේලාවක් මේ සඳහා අපිට ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රශ්නේ ලකුණු 6ක ප්‍රශ්නයක්.
එකී අංග 8 ඇතුළත් ප්‍රථම සූත්‍ර දේශනාවේ නම ලියා එය කවර පිරිසකට කොතනකදී දේශනා කරන ලද්දේ දැයි පෙන්වා දෙන්න. ඊට පස්සේ අපෙන් අහන ප්‍රශ්නය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නමින් හැඳින්වෙන මේ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථමයෙන් දේශනා කරන ලද්දේ කොණ්ඩඤ්ඤ භික්ෂුව ඇතුළු පස් නමටය. මේ පිළිතුර සඳහන් වෙන්නේ චතුරාර්ය සත්‍ය පාඩමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දක්වලා තියෙන තැනට පහලින් ඡේදයේ දැක්වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නමින් හැඳින්වෙන මේ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථමයෙන් දේශනා කරන ලද්දේ කොණ්ඩඤ්ඤ භික්ෂුව කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජී කියන භික්ෂුන් වහන්සේලාට තමයි පළවෙනියටම මේ දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ. ප්‍රශ්නේ නැවත වතාවක් බලමු. එකී අංග 8 ඇතුළත් ප්‍රථම සූත්‍ර දේශනාවේ නම ලියා. ප්‍රථම සූත්‍ර දේශනාව තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව කියලා පිළිතුරු ලිව්වත් නිවැරදි. එහෙම නැත්නම් ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියලා දැක්වත් නිවැරදි. ධම්සක් පැවතුම් සූත්‍රය කියලා ඉදිරිපත් කළත් පිළිතුර නිවැරදි. ප්‍රථම සූත්‍ර දේශනාවේ නම ලියන්නට තියෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. එය කවර පිරිසකට කොතනකදී දේශනා කළ ලද්දේ දැයි පෙන්වා දෙන්න. මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථමයෙන් කොණ්ඩඤ්ඤ භික්ෂුව ඇතුළු පස් නමට. ඉසිපතන මිගදායේදී මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. එනම් දෙවනි ප්‍රශ්නේ සඳහා පිළිතුර ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පස්වග මහණුන් උදෙසා සූත්‍රය. පස්වග මහණුන් සඳහා පරණැස ඉසිපතන මිගදායේදී තමයි මේ උතුම් වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව දේශනා කළේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රය පස්වක මහණුන් සඳහා පරණැස ඉසිපතන මිගදායේදී ලකුණු 6යි. එතකොට මේ වගේ අවස්ථාවකදී ලකුණු 6 හිමි වෙන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියලා දැක්වීමට ලකුණු 2ක්, පස්වක මහණුන් සඳහා කියන පිළිතුරට තවත් ලකුණු 2ක්, පරණැස ඉසිපතන මිගදාය කියන පිළිතුරට තවත් ලකුණු 2ක් විදිහට තමයි ලකුණු 6ක් අපිට ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. මේ වගේ අවස්ථාවකදී ඔබට පුළුවන් පස්වග මහණුන් සඳහා කියන එකට අමතරව කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජී යන පස්වග මහණුන් සඳහා කියලා ඔබට පිළිතුරු ඉදිරිපත් කරන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඉතින් ඊළඟ ප්‍රශ්නය
කායික වාචසික සමාජාරයන් සකස් කර ගැනීමට අවශ්‍ය වන පියවර කුමක් දැයි දක්වා. එමගින් කායික වාචසික සමාජාරය ඇති කරගන්න අයුරු පහදන්. කායික වාචසික සමාජාරයන් සකස් කර ගැනීමට අවශ්‍ය වන පියවර කුමක් දැයි දක්වා. කායික වාචසික සංවරය ඇති කර ගැනීමට අවශ්‍ය වන පියවර කුමක්ද කියලා දක්වලා එමගින් කායික වාචසික සමාජාරය ඇති කරගන්න අයුරු පැහැදිලි කරන්නට කියලා ඊළඟට කියන ප්‍රශ්නේ. ඊළඟට කියන්නේ කායික වාචසික සමාචාරයන් සකස් කර ගැනීම සඳහා හේතු වෙන පිළිතුරු අපිට ලියන්න පුළුවන්. ඒ පියවර තමයි සීල. පියවර මා චතුරාර්ය අෂ්ටාංගික මාර්ගයේ ත්‍රිශික්ෂාවට අනුව දැක්වීමේදී පළවෙනි කොටසට තමයි අයිති වෙන්නේ කායික වාචසික සමාචාරය. කායික වාචසික සමාචාරය සීලය ගැන ඒ විදිහටයි විස්තර කරලා තියෙන්නේ. ඉතින් මේ කායික වාචසික සමාචාරය ඇති කර ගැනීම සඳහා හේතු වෙන මාර්ගාංග මොනවද කියලායි අපිට කියන්නට තියෙන්නේ. එහෙමනම් මේ සීල කියන කොටසට අයිති වෙන මාර්ග අංග, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග වලින් සීල කියන කොටසට අංග තුනක් ඇතුළත් වෙනවා. සීල කාය වාචාන සමෝදාන සීලං, ඒ සීල තමයි පිළිතුර. ඒ සීලයට අයිති වෙන කොටස් තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. එතකොට මේ අංගයන් කොච්චර දුරට වැදගත් වෙනවද කියලා අහනවා අපින්. සීලය කායික වාචික සමාචාරයන් ඇති කර ගැනීම සඳහා මේ කියන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව නිවැරදි සම්මා වාචා නිවැරදි වචනය බොරු කීමෙන් වැළකීම මේ විදිහට බොරු කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම කියන වාක් සුචරිතය ඇති වුණාට පස්සේ කායික වාචසික සංවරය ඇති කර ගැනීම සඳහා විශාල පිටුබලයක් වෙනවා. බොරු කීම, අසත්‍ය දේවල් සත්‍ය විදිහට ප්‍රකාශ කිරීම, හිස් අර්ථ ශූන්‍ය දේවල් ප්‍රකාශ කරමින් වචන පාවිච්චි කිරීම, කේලම් කීම, පරුස වචන කීම කියන මේ තත්ත්වයන් සියල්ලක් තුළින්ම වචනේ අසංවරකම, සමාජීය පුද්ගලයන්ගේ අසංවරකම ප්‍රදර්ශනය කරනවා. එහෙනම් කායික වාචසික සමාචාරය ඇති කර ගැනීම සඳහා බොරු කීමෙන්, හිස් වචන කීමෙන්, කේලම් කීමෙන්, පරුස වචන කීමෙන් වැළකීම සම්මා වාචා යටතේ කොයිතරම් දුරට වැදගත් වෙනවද කියලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්, විස්තර කරලා ලියන්නට පුළුවන්. සම්මා කම්මන්ත නිවැරදි විදිහට කර්මාන්තවල යෙදීම. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ වැරදි කර්මාන්ත තිබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නිවැරදි ක්‍රමවේදයන් තියෙනවා. සම්මා කම්මන්ත කියන එක යටතේ මස් මාංශ වෙළඳාමින් තොරවීම, මත්පැන් අද්‍රව්‍ය වෙළඳාම් කිරීම ආදීන් වෙන්වීම, වසවිස වෙළඳාමින් වෙන්වීම, අවියායුධ වෙළඳාමින් වෙන්වීම, මේ විදිහට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නොකළ යුතු වෙළඳාම්, නොකළ යුතු රැකී රක්ෂාදිය සිදු නොකිරීමට කටයුතු කිරීම, ඒ දේවල් වලින් තොර කර්මාන්තවල යෙදීම. ඊට අමතරව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෘෂි කර්මාන්තය,
සත්ව පාලනේ, රාජ්‍ය සේවය. මේ කියන යහපත් වූ ජීවන රටාවන් තුළ ජීවත් වීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පුද්ගලයාගේ කායික සහ වාචසික සමාචාරය, කායික සහ වාචසික යහපත් භාවයේ පිණිස හේතු වෙන කාරණාවන් විදිහට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කොට වදාලා. එහෙනම් මෙතනදී අපිට සඳහන් කරන්නට පුළුවන් සම්මා කම්මන්ත සම්මා ආජීව කියන දෙක යටතේ නොකළ යුතු වෙළඳාම්, කළ යුතු රැකී රක්ෂා, බුදුරජාණන් වහන්සේ පවා ප්‍රශංසා කරන්නට යෙදුන් ව්‍යග්ගපජ්ජ වගේ සූත්‍ර දේශනාවල විස්තර කරලා තියෙන ආකාරයට කොයි විදිහටද තමන්ගේ පැවැත්ම සකස් කරගත යුත්තේ කියලා සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් මෙතනදී කෙටියෙන් අපි ඔබට සිහිපත් කරන්නේ සීල කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ඇතුළත් කොටස, ත්‍රිශික්ෂාවේ කොටසට ඇතුළත් වෙන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන. ඒ තුන ඇතුළත් වෙනවා වගේම සම්මා වාචා කියන්නේ කුමක්ද, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන්නේ කුමක්ද, මේ මාර්ග අංග තුන සීල කියන ශික්ෂාව යටතේ කොයිතරම් දුරට කායික වාචසික සංවරය, සමාචාරය යහපත් භාවයේ පිණිස ක්‍රියාත්මක වෙනවද, ක්‍රියාත්මක කරවන්නට පුළුවන්ද කියන එක පිළිබඳවයි අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම හැකියාව තියෙන්නේ. ඒ විදිහට ඒ ප්‍රශ්න පත්‍රය සඳහා, ඒ ප්‍රශ්න සඳහා අපිට පිළිතුරු ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. දෙවැනි ප්‍රශ්නේ විදිහට බෞද්ධ විමුක්ති මාර්ගයේ පියවර තුනකින් යුක්ත, ඒ පියවර තුන නම් කරන්නට කියලා කියපු ප්‍රශ්නේදී මාර්ග අංග ඇතුළත් වෙන විමුක්ති මාර්ගයේ පියවර තුන සීල, සමාධි, ප්‍රඥා විදිහට අපි නම් කළා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8 සඳහන් කරලා ඉන් දෙකක් පිළිබඳව පුංචි හැඳින්වීමක් සිදු කළා ලකුණු 4 ප්‍රශ්නය සඳහා. එකී අංග 8 ඇතුළත් ප්‍රථම සූත්‍ර දේශනාව විදිහට ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව, ධම්මසක්කප්පවත්තන සූත්‍ර දේශනාව විදිහට කතා කළා. ඒ කවර පිරිසකට කොතනකදී දේශනා කරන්න ලද්දේද කියන කොටසේදී අපි සාකච්ඡා කළා. කොණ්ඩඤ්ඤවප්පබද්දි මහානාමස්සජි කියන පස්වක තව සංගුදසා ඉසිපතන මිගදායේදී කියලා. කායික වාචික සමාචාරයන් සකස් කර ගැනීමට අවශ්‍ය වන පියවර විදිහට සීලය සාකච්ඡා කළා. සීලයට අයත් අංග සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව කියන අංග නම් කරලා ඒ පිළිබඳව හැඳින්වීමක්, පැහැදිලි කර ගැනීමක් සිදු කළා. එහෙමනම් ඊළඟ ප්‍රශ්නය අපි සාකච්ඡා කරමු. තුන්වෙනි ප්‍රශ්නය, බුදුදහමට අනුව කර්මය සක්‍රිය කරන චෛතසිකය නම් කරන්න. එම චෛතසිකය මගින් සියලු ක්‍රියා හොඳ නරක වශයෙන් බෙදෙන පදනම දක්වන්න. එකී පදනම මත තුන් දොරින් සිදු කරන නරක ක්‍රියා බෙදා පෙන්වන්න. නරක ක්‍රියාවන්ගෙන් ඈත්ව හොඳ ක්‍රියාවන්හි යෙදීමෙන් පුද්ගල ජීවිතය සරු කරගත හැකි අයුරු පහදා දෙන්න කියන ප්‍රශ්න අපිට ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නය ලකුණු 2ක ප්‍රශ්නයක්. බුදුදහමට අනුව ධර්මය සක්‍රිය කරන චෛතසිකය නම් කරන්න. බුදුදහමට අනුව කර්මය සක්‍රිය කරන චෛතසිකය නම් කරන්න කියන ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නේ, අනු ප්‍රශ්නය ආ පිළිතුරු අපි බලමු කොහොමද මේ සඳහා පිළිතුරු සපයන්නට ඕන. මේ ප්‍රශ්න මොන පාඩමට අදාළව දාලා තියෙන්නේ කියලා අපි අවධානය යොමු කරලා බලමු. නැවත වතාවක් බලමු. බුදුදහමට අනුව කර්මය සක්‍රිය කරන චෛතසිකය නම් කරන්න. බුදුදහමට අනුව කර්මය සක්‍රිය කරන චෛතසිකය නම් කරන්න කියන ප්‍රශ්නේ. චෛතසික කියන පාඩම අදාළ කරගෙන තමයි මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ. ඉතින්
චෛතසික කියන කොටසේ දෙවැනි කොටස අභිධර්මයේ කොටසේ චෛතසික කියන කොටස. ඔව්, මෙතනදී බුදුදහමට අනුව කර්මය සක්‍රිය කරන චෛතසිකය නම් කරන්න කියන ප්‍රශ්නය ඉදිරිපත් වෙලා තියෙන්නේ කර්මය කියන පාඩමට අදාළව. කර්මය කියන පාඩමට අදාළව තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ සඳහා පිළිතුර කොයි විදිහටද පාඩමේ සඳහන් වෙලා තියෙන්නේ කියලා. කර්මය කියන පාඩමේ දෙවැනි පරිච්ඡේදයේ බුදුදහම කර්මය යනුවෙන් සඳහන් කරන්නේ චේතනා චෛතසිකයයි. චේතනා චෛතසිකයයි අපෙන් අහන ප්‍රශ්නේ තමයි. නැවත වතාවක් බලමු. බුදුදහමට අනුව කර්මය සක්‍රිය කරන චෛතසිකය නම් කරන්න කියලා. චේතනා චෛතසිකය. එනම් පිළිතුර වෙන්නේ චේතනා චෛතසිකය. පිළිතුර වෙන්නේ චේතනා චෛතසිකය ලකුණු දෙකේ ප්‍රශ්නය සඳහා. ඊළඟට ආ ප්‍රශ්නය එම චෛතසිකය මගින් සියලු ක්‍රියා හොඳ නරක වශයෙන් බෙදෙන පදනම දක්වන්නේ. එම චෛතසිකය මගින් සියලු ක්‍රියා හොඳ නරක වශයෙන් බෙදෙන පදනම දක්වන්න කියලා අපෙන් ඊළඟට අහනවා ප්‍රශ්නය. ඊළඟට අපෙන් අහන ප්‍රශ්නේ තමයි එම චෛතසිකය මගින් සියලු ක්‍රියා හොඳ නරක වශයෙන් බෙදෙන පදනම දක්වන්න කියන ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ මේ අනුව දේශනා කරලා තියෙනවා චේතයිත්වක් අම්මං කරෝති. මනසාවා මේ අනුව අපට පිළිතුර සපයන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දක්වන ආකාරයට හොඳ නරක ભેදය ඇති වෙන්නේ චේතනාව පදනම් කරගෙන. හොඳ චේතනාවක් නම් හොඳ චේතනාවක් පදනම් කරගෙන ඒ කර්මය සිදු කරනවා නම් ඒක කුසල කර්මයක් විදිහටත්, නරක චේතනාවක් මුදුන්පත් කරගෙන ඒ කර්මය සිද්ධ කරනවා නම් ඒ තුලින් නරක අකුසල එහෙම නැත්නම් පාප කර්මයක් වෙන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපින් අහපු ප්‍රශ්නේ තමයි එම චෛතසිකය මගින් සියලු ක්‍රියා හොඳ නරක වශයෙන් බෙදෙන පදනම්. චේතනාව පදනම් කරගෙන තමයි හොඳ නරක. හොඳ චේතනාවක් පදනම් කරගෙන හොඳ ක්‍රියා සහ නරක චේතනා මගින් නරක කර්ම සිද්ධ වෙනවා. හොඳ චේතනා මගින් හොඳ කර්ම සිද්ධ වෙනවා. එහෙනම් නරක චෛතසිකයක් පදනම් කරගෙන නයි නරක කර්මයක්ද හොඳ චෛතසිකයක් පදනම් කරගෙන හොඳ ක්‍රියාවක්ද සිද්ධ වෙනවා. ඒ විදිහට තමයි හොඳ නරක භාවය අනුව වර්ගීකරණය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට අපෙන් අහන ප්‍රශ්නය අපි බලමු. ඊ ප්‍රශ්නේ
ප්‍රශ්නේ තමයි එකී පදනම මත තුන් දොරින් සිදු කරන නරක ක්‍රියා බෙදා පෙන්වන්න එකී පදනම මත තුන් දොරින් සිදු කරන නරක ක්‍රියා බෙදා පෙන්වන්න කියන ප්‍රශ්නේ ලකුණු 6ක ප්‍රශ්නේ මේ විදිහට කාය කම්ම වචී කම්ම සහ මනෝ කම්ම කියලා වර්ගීකරණය කරලා ඊට පස්සේ අපිට පුළුවන් අකුසල කාය කම්ම කයෙන් සිද්ධ වෙන අකුසල කර්ම බොරු කීම කේලම් කීම රළු වචන කීම හිස් වචන කීම අකුසල වචී කර්ම දැඩි ලෝභය අව්‍යාපාදේ මෙසදිටු බව කියන කරුණු මනෝ කම්ම විදිහට වර්ගීකරණය කරන්න පුළුවන්කම තියෙනවා අපි අහන ප්‍රශ්නේ තමයි ඊ ප්‍රශ්නේ එකී පදනම් මත තුන් දොරින් සිදු කරන නරක ක්‍රියා බෙදා පෙන්වන්න නරක ක්‍රියා තුන් දොරට අනුව බෙදලා වර්ගීකරණය කරලා දක්වන්න තමයි තියෙන්නේ අකුසල වචී කම්ම අකුසල වචී කම්ම ඉතින් මේ විදිහට අකුසල කාය කම්ම සතුන් මැරීම සොරකම් කිරීම වැරදි මගින් කම් සැප විඳීම කියන තුන අකුසල කාය කර්ම විදිහට අකුසල වචී කර්ම විදිහට බොරු කීම කේලම් කීම රළු වචන කීම හිස් වචන කීම කියන හතරත් අකුසල මනෝ කර්ම විදිහට දැඩි ලෝභය ව්‍යාපාදය මිසදිටු බව කියන කරුණු ඉදිරිපත් කරන්නට පුළුවන් අපිට කියන්නේ ඒ ආකාරයට තුන් දොරට අනුව අකුසල කර්ම සිදු වෙන ආකාරය දක්වන්නට කියලා ලකුණු 6ක ප්‍රශ්නේ නරක ක්‍රියාවන්ගෙන් නැත්ත හොඳ ක්‍රියාවන්හි යෙදීමෙන් පුද්ගල ජීවිතය සරු කරගත හැකි අයුරු පහදා දෙන්න. නරක ක්‍රියාවන් විදිහට අපිට තිදොරින් සිදුවෙන අකුසල කර්ම විස්තර කරන්න පුළුවන් තිදොරින් සිදුවන තිදොරින් සිදුවෙන කුසල කර්ම පිළිබඳවත් අපිට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් අපින් අහන ප්‍රශ්නේ තමයි නැවත වතාවක් බලමු. නරක ක්‍රියාවන්ගෙන් ඈත්ව හොඳ ක්‍රියාවන් යෙදීමෙන් පුද්ගල ජීවිතය සරු කරගත හැකි අයුරු පහදා දෙන්න කියන ප්‍රශ්නේ. එතනදී නරක ක්‍රියාවන් විදිහට පුද්ගලයා විසින් කායිකව කරන නරක ක්‍රියාවන් සතුන් මැරීම. සතුන් මැරීම වෙනුවට කායික කුසල කර්මය වෙනවා සතුන් නොමැරීම සොරකම් කිරීම වෙනුවට කායික කුසල කර්මයේ බවට පත් වෙනවා සතුන් සොරකම් නොකිරීම වැරදි මගින් කම් සැප විඳීම කියන අකුසල කාය කර්මයේ වෙනුවට අපිට සිද්ධ කරන්න පුළුවන් වැරදි මගින් කම් සැප සෙවීම සිදු නොකිරීම බොරු කීම වෙනුවට සත්‍ය ප්‍රකාශ කිරීම කේලම් නොකියා කටයුතු කිරීමේ හැකියාව හිස් වචන කීමෙන් වෙන්ව කටයුතු කිරීමේ හැකියාව කටයුතු කිරීමත් එක්ක බොරු කීම කේලම් කීම සළු වචන කීම හිස් වචන කීම කියන මේ ක්‍රියාවන් නිසා පුද්ගලයා දැඩිසේ සමාජයට විරෝධී සමාජ විරෝධී එවගේම පීඩිත තත්ත්වයට පත් වෙනවා සතුන් මැරීම සොරකම් කිරීම වැරදි මගින් කම් සැප විඳීම බොරු කීම කේලම් කීම රළු වචන කීම හිස් වචන කීම කියන මේ අකුසල කර්මවලට පුද්ගලයා යොමු වීම නිසා කායික වචී අකුසල කර්ම
වාචසික අකුසල කර්ම සහ අකුසල මනෝ කර්ම විදිහට දැඩි ලෝභය, දැඩි විදිහට ලෝභකම් කිරීම, ව්‍යාපාදේ පලි ගැනීම, පටිඝය, මේ විදිහේ නම් වලින් සඳහන් වෙන ව්‍යාපාදේ පුද්ගලයා තුළ පවතිනා වූ කේන්තිය, තරහව, මිසදිටු බව ඊළඟ කාරණේ, මිත්‍යා දෘෂ්ටික භාවය කියන මේ වගේ වෙන් වුණාට පස්සේ පුද්ගලයාට යහපත සිද්ධ වෙනවා. එහෙමනම් අපිට මෙතනදී විස්තර කරන්න පුළුවන් තිදොරින් සිදුවෙන අකුසල කර්ම, තිදොරින් සිදුවෙන කුසල කර්ම බවට පත් කරගත්තම පුද්ගලයාගේ හිත තුළ ගොඩනැගෙනා වූ තත්ත්වය පිළිබඳව මෙතනදී ලකුණු 8ක ප්‍රශ්නය සඳහා සාකච්ඡා කළ යුතුයි. නරක ක්‍රියාවන්ගෙන් ඈත්ව හොඳ ක්‍රියාවන් යෙදීමෙන්, නරක ක්‍රියාවන් කියන්නේ මොනවද, ඒ වගේන් ඈත් වෙලා කළ යුතු හොඳ ක්‍රියාවන් මොනවද කියන එක පිළිබඳව මෙතනදී අපිට අවධානය යොමු කරමින් ප්‍රශ්නය සඳහා පිළිතුර ගොඩනගා ගන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඒ තුන්වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුරු බුදුදහමට අනුව කර්මය සක්‍රිය කරන චෛතසිකයේ විදිහට චේතනා චෛතසිකය අපි සඳහන් කළා. චෛතසික මගින් සියලු ක්‍රියා හොඳ නරක වශයෙන් බෙදෙන පදනම දක්වන්නට යෙදුණා. හොඳ චේතනාවන් එහෙම නැත්නම් යහපත් වූ චෛතසිකයන් පදනම් කරගෙන ගොඩනැගෙන්නේ යහපත් වූ හොඳ ක්‍රියාවන් විදිහටත්, කුසල කර්මයන් විදිහටත්, අයහපත් වූ නරක චෛතසික පදනම් කරගෙන ගොඩනැගෙන්නේ නරක අකුසල චෛතසික පදනම් කරගත්ත අකුසල කර්ම බවත් අපි සඳහන් කළා. ලකුණු 4ක ප්‍රශ්නය. එකී පදනම් මත තුන්දොරින් සිදුවන නරක ක්‍රියා බෙදා දැක්වා වර්ගීකරණය කළා. කාය කර්ම, වචී කර්ම සහ මනෝ කර්ම විදිහට සිදුවෙන අකුසල කර්ම මොනවද කියන එක පිළිබඳව. නරක ක්‍රියාවන්ගෙන් ඈත් වෙලා හොඳ ක්‍රියාවන් වල යෙදීම නිසා පුද්ගලයාට ජීවිතය සරු කර ගැනීම සඳහා කටයුතු කරන්නට පුළුවන් වෙන හැකියාව ලැබෙන ආකාරය පිළිබඳව අපිට සාකච්ඡා කරන්නට පුළුවන් ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කළා, ඔබට අවධානය යොමු කරන්නට අවස්ථාව උදා කළ දුන්නා. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ හතරවෙනි ප්‍රශ්නය. ත්‍රිලක්ෂණයෙන් නිත්‍ය ස්ථිර සදාකාලික යමක් ලොව නැති බව පෙන්වා දෙන ලක්ෂණය නම් කරන්න. ත්‍රිලක්ෂණය පාඩම ආශ්‍රය කරගෙනයි මේ ප්‍රශ්න සකස් වෙන්නේ. ත්‍රිලක්ෂණය පාඩම පදනම් කරගෙන ත්‍රිලක්ෂණයෙන් නිත්‍ය ස්ථිර සදාකාලික යමක් ලොව නැති බව පෙන්වා දෙන ලක්ෂණය නම් කරන්න කියන ප්‍රශ්නය. අපි මේ සඳහාත් පිළිතුරු සාකච්ඡා කරමු. හතරවෙනි ප්‍රශ්නේ, අනු ප්‍රශ්නය සඳහා පිළිතුරු අපි බලමු කොහොමද ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙන්නේ කියලා. ප්‍රශ්නේ තමයි ත්‍රිලක්ෂණයෙන් නිත්‍ය ස්ථිර සදාකාලික යමක් ලොව නැති බව පෙන්වා දෙන ලක්ෂණේ නම් කරන්න. ත්‍රිලක්ෂණේ ලෝකේ ස්ථිර සදාකාලික දෙයක් නැහැ කියලා දක්වන ඉගැන්වීම ලක්ෂණය මොකක්ද කියලා අපි බලමු. මේ පාඩමට අනුව අපිට දක්වන්න පුළුවන් නිත්‍ය ස්ථිර සාස්වත කිසිවක් ලෝකේ නැති බව පිළිබඳව කියවෙන ලක්ෂණය තමයි ත්‍රිලක්ෂණ ධර්මතාවයේ උගන්වන අනිත්‍ය, අනිච්ච න නිත්‍ය, අනිත්‍ය ස්ථීර නොවන, සදාකාලික නොවන කියන අදහසෙන් තමයි අනිත්‍ය කියන වචනේ පාවිච්චි කරන්නේ. එහෙමනම් ප්‍රශ්නය තමයි ත්‍රිලක්ෂණයෙන් නිත්‍ය ස්ථීර සදාකාලික යමක් ලොව නැති බව පෙන්වා දෙන ලක්ෂණේ නම් කරන්න කියන ප්‍රශ්නේ. ඒ සඳහා පිළිතුරු තමයි අනිත්‍ය ලක්ෂණය, ත්‍රිලක්ෂණය තුළින් හමු වෙන අනිත්‍ය ලක්ෂණය. හතරවෙනි ප්‍රශ්නේ ආ ප්‍රශ්නය සඳහා පිළිතුර. ආ ප්‍රශ්නය සඳහා පිළිතුර අපි බලමු මොකක්ද කියලා. ආ
ප්‍රශ්නේ තමයි එම ලක්ෂණයන්ගෙන් දෙකක් හඳුන්වා දෙන්න. එම ලක්ෂණයන්ගෙන් දෙකක් හඳුන්වා දෙන්න කියන ප්‍රශ්නේ. එම ලක්ෂණයන්ගෙන් දෙකක් හඳුන්වා දෙන්න. අනිත්‍ය දුක්ඛ. දෙවන ප්‍රශ්නය සඳහා පිළිතුරු අනිත්‍ය. එකක් දුක්ඛ, අනිත් කාරණේ. ඉතින් අපි බලමු පාඩමේ සඳහන් වෙන විදිහට. මෙතනදී අනිත්‍යතාවය පිළිබඳව උගන්වන කිසිදු දෙයක නිත්‍ය ස්වභාවයක්, ස්ථිර ස්වභාවයක් නැති බව. දැන් අපි උදාහරණ අරගෙන කතා කළොත්, අපේ ශරීරය, අපි අවට තියෙන කිසිම දෙයක්, වායුගෝලය, ගස්වැල්, ඉරහඳ, මේ එකක්වත් ස්ථිර සදාකාලිකව හැමදාම එකම විදිහට පවතින්නේ නැහැ. ගඟක්, ඇලක්, දොලක් ගත්තට පස්සේ හැම දෙයක්ම විනාශ ස්වභාවයට පත් වෙනවා, ඒ වගේම වෙනස් වීමට පත් වෙනවා. ඒ නිසා ස්ථීර තත්වයෙන් පවතින්නේ නැහැ. ඉතින් ඒ ස්ථීර තත්වයෙන් පවතින්නේ නැති සියලුම ධර්මයන් බුදුරජාණන් වහන්සේ වර්ගීකරණය කරනවා සංකත, අසං, අසංකත විදිහට. සංකත ධර්ම, අසංකත ධර්ම කියලා. සංකත ධර්ම යටතේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ සියලුම සංස්කාර ධර්මයන්. සියලුම සංස්කාර ධර්මයන් යටතේ අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. සත්ව, පුද්ගල, ද්‍රව්‍ය විදිහට වර්ගීකරණය කරන්න පුළුවන්, කොටස් කරන්න පුළුවන්. සත්ව, පුද්ගල, ද්‍රව්‍ය විදිහට. මේ සත්ව, පුද්ගල, ද්‍රව්‍ය විදිහට අපි අරගන්න කිසිම දෙයක් සත්වයින් ගත්තම ඒ හැම කෙනාම ස්ථිර නැහැ. පුද්ගලයන් ගත්තම ඒ හැම කෙනාමත්, ද්‍රව්‍ය විදිහට ගත්තම ගස්, වැල්, ඇල, දොල, මේ දේවල් හැම එකක්මත් ස්ථිරව පවතින්නේ නැති දේවල්. එහෙනම් මේ සංකත ධර්ම යටතට ගන්න ගැනෙන සත්ව, පුද්ගල, ද්‍රව්‍ය කියන හැම එකක්ම නිත්‍ය කියන තත්වයෙන් තොර දෙයක්. සංකත, අසංකත, අසංකත ධර්මය විදිහට එකම අසංකත ධර්මය විදිහට හඳුන්වන්නේ නිර්වාණය. නිර්වාණය ඉන් මෙහා තියෙන සියලුම දේවල් ස්ථීර තත්වයෙන් පවතින්නේ නැහැ. සත්වයක් විදිහට ගත්තම, පුද්ගලයෙක් විදිහට ගත්තම නාම රූප. නාම රූප පුද්ගලයෙක් විදිහට ගන්නේ නාම රූප. නාම රූප විදිහට හැඳින්වෙන්නේ පංචස්කන්ධය. පංචස්කන්ධය තමයි මේ කියන පහ පංචස්කන්ධය.
පුද්ගලයා විදිහට ගත්තම නාම රූප විදිහට බෙදෙනවා. නාම රූප කියන කොටස් දෙක නැවත වතාවක් බෙදන්න පුළුවන් පංචස්කන්ධය විදිහට. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන විදිහට පංචස්කන්ධය මේ විදිහට බෙදෙන රූප. රූප නিত্য නැහැ. රූප දකින ඇස නিত্য නැහැ. වේදනා නিত্য නැහැ. නিত্য නම් සුඛ දුක්ඛම දුක්ඛ අදුක්ඛම සුඛ කියලා තුන් ආකාරයකින් විඳින්නට බෑ. සංඥා විවිධාකාර වූ සංඥාවන් හඳුනා ගැනීම තියෙනවා. සංඥා යාහන වාහන හැඳින්වීම සඳහා, පුද්ගලයන් හැඳින්වීම සඳහා විවිධ නාම තියෙනවා. විවිධ බඩු බාහිර ආදී හැඳින්වීම සඳහා නම් තියෙනවා. එකක්වත් ස්ථිරව පවතින්නේ නැහැ. විඥාන ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගඳ සුවඳත් ස්පර්ශ වෙලා ඇතිවෙන්නා වූ විඥාන. එහෙම නැත්නම් ඉන්ද්‍රියත් බාහිර අරමුණුත් ගැටීම තුළ ඇතිවෙන්නා වූ චේතනා ශක්තියින් චේතනා එක විදිහකටම ඒ ආකාරයෙන්ම පවතින්නේ නැහැ. එහෙනම් මේ පංචස්කන්ධයේ තියෙන සියලුම අංගයන් නිරන්තරයෙන්ම වෙනස් වීමට පත්වෙනවා. ස්ථිර තත්ත්වයෙන් පවතින්නේ නැහැ. ද්‍රව්‍ය විදිහට ගත්තම මේ ද්‍රව්‍ය තුළ තියෙනා වූ ලක්ෂණත් ඒ විදිහට අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා. ලෝකේ තියෙන එකම ධර්මතාවය නিত্য අනිත්‍ය කියන ධර්මතාවයට පත් වෙන්නේ නැති ලක්ෂණය තමයි, එකම ධර්මතාවය තමයි, අසංකත ධර්මයේ තමයි අපි සඳහන් කරපු නිර්වාණේ. ඉන් එහා සත්ව පුද්ගල ද්‍රව්‍ය ආදී වශයෙන් දක්වන්නට පුළුවන් හැම දෙයක්ම අනිත්‍ය කියන ලක්ෂණයෙන් යුක්තයි. ඒ නිසායි වෙනස් වෙන්නේ, විපරණාමයට පත් වෙන්නේ, විනාශයට පත් වෙන්නේ, ඒ වගේ තත්ත්වයට පත් වෙන්නේ අපි සඳහන් කරපු අනිත්‍යතා ලක්ෂණයෙන් යුක්ත නිසා. ඊළඟට තියෙන තත්ත්වය තමයි දුක්ඛතාවේ. අනිත්‍යතාවයට පත් වෙන දෙමව්පියන්, වැඩිහිටියන්, ඒ වගේම අපි කැමති දේවල්, ඒ දේවල් හැම එකක්ම විනාශ වෙනකොට ඊළඟට ඇති වෙන තත්ත්වය තමයි දුක්ඛිත තත්ත්වය. යද නිච්චං තන් දුක්ඛං. යද නිච්චං තන් දුක්ඛං. යමක් අනිත්‍යද එය දුක්ඛිත තත්වයට පත් වෙනවා. ලෝකයේ පවතින්නේ අනිත්‍යතාවයට පත් වෙන දේවල් නම් අනිවාර්යයෙන් ඒ තුළින් ඊළඟට ඇති වෙන තත්වය තමයි දුක කියන එක. එහෙනම් අනිත්‍ය සහ දුක්ඛ කියන ලක්ෂණ දෙක පිළිබඳව අපිට ඒ විදිහට විවරණය කරන්න පුළුවන්. කාල වේලාව අනුව අපි පිළිතුරු ඉදිරිපත් කිරීම ඉතාමත් හොඳින් පාලනය කරගෙන, කාලය ඉතිරි කරගෙන පිළිතුරු ගොඩනගන්නට කටයුතු කළ යුතුයි. එහෙමනම් මෙතනදී අපිට කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ තුනෙන් දෙකක් පිළිබඳව පුංචි හැඳින්වීමක් කරන්නට කියලා. දුක්ඛ කියලා කිව්වට පස්සේ මේක අපිට සඳහන් කරන්නට පුළුවන්, විස්තර කරන්නට පුළුවන් අනිත්‍යතාවය නිසා ඇතිවෙන දුක්ඛ, දුක්ඛතා, විපරණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා ආදී විදිහට දුක පිළිබඳව. අනිත්‍යයට පත්වීම නිසා කායික, වාචික, මානසික හැම දෙයක්මත් ලෝකේ උප්පාද, ඨಿತಿ, භංග කියන අවස්ථා තුනට පත්වෙන ධර්මයන්ගේ ලක්ෂණ විදිහට පවතින ඒ ධර්මයන් නිසා පුද්ගලයාගේ කායික, පුද්ගලයාගේ මානසික දුක, අසහනය, අතෘප්තිකර තත්ත්වය ඇති වෙන ආකාරය ත්‍රිලක්ෂණයට අනුව විස්තර කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟ ප්‍රශ්නය අපි බලමු. ඊළඟ ප්‍රශ්නේ තමයි සංකත සංස්කාර ධර්මයන් බෙදෙන ස්කන්ධ පංචකය දක්වා ඒවායේ ඇති එකම ලක්ෂණය කවරේදයි පෙන්වා දෙන්න. සංකත ධර්මයන් බෙදෙන ස්කන්ධ පංචකය දක්වා ඒවායේ ඇති එකම ලක්ෂණය කවරේදයි පෙන්වා දෙන්න කියන ප්‍රශ්නේ අපිට මෙතනදී අපි සඳහන් කළා. පංචස්කන්ධේ ස්කන්ධ වශයෙන් බෙදෙන පුද්ගලයාගේ කොටස් පිළිබඳව අපි කතා කළා. එහෙමනම් මෙතනදීත් අපිට කියන්නේ
සංකත සංස්කාර ධර්මයන් බෙදෙන ස්කන්ධ පංචකය දක්වා ඒවා ඇති එකම ලක්ෂණය කවරේදයි පෙන්වා දෙන්න කියන ප්‍රශ්නේ. ඒ පහ පිළිබඳව පහ නාමිකව සඳහන් කරලා ಈ ಪ್ರಶ್ನೆ ಸಂದಹ ಪಿಳಿತುರ ಪಂಚಸ್ಕಂದೆ ರೂಪವೇದನಾ ಸಂಜ್ಞಾ ಸಂಕಾರ ವಿಜ್ಞಾನ ಏವಾಯೇ ಅತಿ ಏಕಮ ಲಕ್ಷಣೇ ಕವರೇ ದೈಪೇನ್ವಾ ದೆನ್ನಿ ಕೀನ ಪ್ರಶ್ನೆ ಅಬಿಟ ತವದುರಟತ್ ವಿಸ್ತರ ಕರಲ ಲಿಯನ್ನಟ ಪುಲುವನ್ ඒවා මේ හැම එකකම තියෙන එකම ලක්ෂණය අනාත්මීය ස්වභාවය පිළිබඳව විස්තර කරන්නට අපිට පුළුවන්කම තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුනම කතා කරන්නට පුළුවන්, සාකච්ඡා කරන්නට පුළුවන්. මේ හැම එකකම තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පිළිබඳව විස්තරයක් අපිට කරන්නට පුළුවන්කම තියෙනවා. පුංචි විස්තරයක් කරන්නට පුළුවන් ලකුණු 6ක ප්‍රශ්නයක් තමයි හතරවෙනි ප්‍රශ්නේ ඊ ප්‍රශ්නයේ විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙමනම් ඒ ප්‍රශ්නේ ඊ ප්‍රශ්නේ බලමු. නරක ත්‍රිලක්ෂණය පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම දුකින් මිදීමට පමණක් නොව එදිනදා ජීවිතයේ මනාව පවත්වාගෙන යාමටද අනුබලයක් දෙයි පැහැදිලි කරන්න. ත්‍රිලක්ෂණය කොහොමද ප්‍රායෝගික කරණය කරගන්නේ කියන කාරණය, අනිත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන කොහොමද එදිනෙදා ජීවිතයේ යහපත සඳහා අපිට පාවිච්චි කරන්නට පුළුවන්කම ලැබෙන්නේ, ජීවිතය අර්ථවත් කර ගැනීම සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න තියෙනවා. අනිත්‍ය කියන தત્ත්වය, ස්ථිර නොවන කියන தત્ත්වය, ආයතනයක් ගත්තම ආයතනය කටයුතු කරන පුද්ගලයන්, ඒ වගේම නිවසක් ගත්තම දෙමව්පියන්, දූ දරුවන්, ස්වාමි භාර්යාවක් සහ ස්වාමි පුරුෂයෙක් අතර සහ සම්බන්ධතාවය ගත්තම අනිත්‍යතාවයට පත්වෙන සහ සම්බන්ධතා තමයි පවතින්නේ. ඒ වගේම තමයි හොඳින් පැවතුණු සහ සම්බන්ධතා, සම්බන්ධතා කටයුතු, ඒ දේවල් ස්ථිර නිත්‍ය විදිහට ඒ විදිහට හැමදාම පවතින්නේ නැහැ. රැකී රක්ෂා ආදී තියෙන අයට ඒ රැකී රක්ෂා වලින් ඉවත් වෙලා වෙන රැකී රක්ෂා වලට යන්නට සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ වත්ති පිටියේ තියෙන ගහකොළ ඇලදොළ මේ හැම එකකම තියෙන ස්වභාවයට අනුව ස්ථිර නිත්‍ය වශයෙන් පවතින දෙයක් නැහැ. උදේට පායන ඉර හවස අනිවාර්යයෙන්ම බැහැලා යනවා. ඒ වගේම හඳ, ඒ වගේම අහසේ තියෙන වලාකුළු, වායුගෝලයේ තියෙන දේවල්, ඇලදොල තුල තියෙන ජලය, ඒ වගේම වර්ෂාව, මේ හැම එකක්ම ගත්තම ස්ථිර ස්වභාවයකින් පවතින්නේ නැහැ. එහෙමනම් අපිත් එක්ක ගණදෙනු කරන කිසිම කෙනෙක්, ස්වාමි භාර්යාවක් වේවා, ස්වාමි පුරුෂයෙක් වේවා, ඒ වගේම තව පැත්තකින් ගත්තම සේවකයෙක් ගත්තම තමන්ගේ තමන්ට වේතනයක් ගෙවලා කටයුතු කරන තමන්ගේ ස්වාමි පුරුෂයා, ස්වාමියා, ඒ අයගේ හිත වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ශරීරය නිතරම වෙනස් වීමට පත් වෙනවා. අපි උත්සාහ කරනවා නිතරම එකම විදිහට පවත්වාගෙන යන්න. සුළු මොහොතක් ඇතුළත අපි මොන ක්‍රියාකාරකම් කළත්, මොන උත්සාහය ගත්තත් නিত্য භාවය කියන එක නැති අනිත්‍යතාවය කියන එකෙන් යුක්ත ලෝකයේ තුල අපේ ශරීරය ඉතාමත් පිළිකුල් සහගත තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒත් එක්කම අපි මානසිකවත් අපි කායිකවත් රෝගාතුර වල තත්ත්වයට පත් වෙලා, කායිකව මානසිකව පීඩාවට පත් වෙලා, ඒ විදිහට දුකට පත් වෙනවා, අසහනයට පත් වෙනවා, අතෘප්තිකර තත්ත්වයට පත් වෙනවා. ඒක තමයි අපි අවබෝධ කරගත යුතු අවස්ථාව බවට පත් වෙන්නේ. එහෙම අපි දුකට අතෘප්තියට පත් වෙන විදිහට
ආත්මීය වශයෙන් යම් කිසි දෙයක් අරගත්තොත් ඒ ආත්මීය වශයෙන් අරගන්න දේ තුලින් තමයි අපිට දුක කියන එක නිර්මාණය වෙන්නේ. ලෝකේ තියෙන දේවල් අනිත්‍යයි, ස්ථිර නැහැ. හැබැයි ආත්ම වශයෙන් අපි අරගෙන තියෙනවා. ඒ හැම එකකම තියෙන්නේ අනාත්ම తත්වේ. ආත්ම తත්වයක් නැහැ. අත්ත අත්තනිය මම මගේ කියලා తත්වයක් නැහැ. ඒක අවබෝධ කරගත්තට පස්සේ සමාජය තුල ජීවත් වෙනකොට අපිට පුළුවන් හරිම ලේසියෙන් හරිම පහසුවෙන් ජීවත් වෙන්නට, අපේ හිත අපේ මනස සකස් කරගන්නට, නිර්මාණය කරගන්නට පුළුවන්කම හැකියාව තිබෙනවා. එහෙමනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන කොහොමද පුද්ගලයාගේ එදිනෙදා යහපත පිණිස උපයෝගී කරගන්නට පුළුවන් කියන එක තමයි මෙතනදී කියන්නට තියෙන්නේ. ත්‍රිලක්ෂණය පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම දුකින් මිදීමට පමණක් නොව එදිනෙදා ජීවිතයේ මනාව පවත්වාගෙන යාමටද අනුබලයක් දෙයි. පැහැදිලි කරන්න කියන ප්‍රශ්නය. එහෙමනම් අපි මේ වෙද්දී ප්‍රශ්න හතරක් සාකච්ඡා කළා ඉවරයි. මෙතනදී ත්‍රිලක්ෂණය පදනම් කරගෙන 2013-2014 වර්ෂයේ අහලා තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ විදිහට සාකච්ඡා කරන්නට යෙදුනේ. එහෙමනම් අපි බලමු ඊළඟ කොටස. මෙතනදී අපි සාකච්ඡා කළා පටිච්ච සමුප්පාදයේ පාඩම ආශ්‍රයෙන් අහලා තිබුණු ප්‍රශ්නේ. චතුරාර්ය සත්‍ය ආශ්‍රයෙන් අහලා තිබුණු, චතුරාර්ය සත්‍ය පාඩමෙන් අහලා තිබුණු ප්‍රශ්නේ සාකච්ඡා කළා. ඊළඟට අපි සාකච්ඡා කළේ කර්මය කියන පාඩම ඇසුරින් අහලා තිබුණු ප්‍රශ්නේ. ඊළඟට අපි කතා කළේ ත්‍රිලක්ෂණය පාඩමට අනුව අහලා තිබුණු ප්‍රශ්නේ. ඔබට පුළුවන්කම තියෙනවා මේ කොටසෙන් ප්‍රශ්න කිහිපයක් පමණක් තෝරා ගන්නට, එක කොටසකින් එක ප්‍රශ්නයක් ඇතුළත් වෙන විදිහට ප්‍රශ්න ඔබට කැමති ප්‍රමාණයක් තෝරා ගන්නට පුළුවන්කම හැකියාව තිබෙනවා. එහෙමනම් අපි ඊළඟට බලමු දෙවැනි කොටස. දෙවැනි කොටසේ ප්‍රශ්න දෙකක් තියෙනවා, පස්වෙනි ප්‍රශ්නේ සහ හයවෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ, සිත එකඟ කිරීම සඳහා ආස්වාස් ප්‍රාස්වාස දෙක යෝග්‍ය අරමුණක් කරගත් භාවනාව නම් කරන්න කියන ප්‍රශ්නේ. සිත එකඟ කිරීම සඳහා ආස්වාස් ප්‍රාස්වාස දෙක යෝග්‍ය අරමුණක් කරගත් භාවනාව නම් කරන්න කියන ප්‍රශ්නේ අපිට කෙටියෙන් පිළිතුරු ලබා දෙන්න පුළුවන්. ආනපාන සති භාවනාව කර්මස්ථාන 40යි සමත භාවනාව සඳහා. ඒ කර්මස්ථාන 40න් කර්මස්ථාන 10ක් තියෙනවා අනුස්සති කියලා. ඒ අනුස්සති වලින් එක අනුස්සතියක් තමයි ආනාපාන සති කියලා කියන්නේ. එහෙමනම් සිත එකඟ කිරීම සඳහා ආස්වාස ප්‍රාස්වාස දෙක යෝග්‍ය අරමුණක් කරගත්ත භාවනාව ආනාපාන සති භාවනාව. සම්මා සති සම්මා සමාධි අංග උපයෝගී වන භාවනාවේ නම ලියා එම භාවනාව හඳුන්වන්න. සම්මා සති සම්මා සමාධි කියන මාර්ගාංග දෙක උපයෝගී කරගෙන කරනු ලබන භාවනාව සමත භාවනාව. සමත භාවනාවේදී සම්මා සති සම්මා සමාධි කියන අංග උපයෝගී වෙනවා. මේ භාවනාව සමත විපස්සනා කියන භාවනා දෙකෙන් සමත කියන භාවනාවේදී තමයි සම්මා සති සම්මා සමාධි කියන අංග දෙක පාවිච්චි වෙන්නේ. අෂ්ට සමාපatti නම් වශයෙන් දක්වන්න කියන ප්‍රශ්නේ අපි බලමු. ඊට කලින් තව කොටසක් තියෙනවා. ආ ප්‍රශ්නේ සමත භාවනාව හඳුන්වන්න කියන කොටස. සමත භාවනාව හඳුන්වන්න කියන කොටස ලකුණු 4ක ප්‍රශ්නයක් කොටස් දෙකට බෙදලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ කොටසට ලකුණු දෙකක්, මේ කොටසට ලකුණු දෙකක් විදිහට ලකුණු 4ක් තමයි හම්බ වෙන්නේ. සමත භාවනාව පිළිබඳව පුංචි හැඳින්වීමක් කරගන්න. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කරමු. සමත භාවනාව කියන කොටසට යටතේ, භාවනා කියන කොටස යටතේ සමත භාවනාව පිළිබඳව දීර්ඝ විස්තරයක් කරලා තියෙනවා. සමත භාවනාව සඳහා අරමුණු වශයෙන් කර්මස්ථාන 40ක් අරගන්නට පුළුවන්. සමත භාවනාව සඳහා
ඒ සඳහා තියෙන කර්මස්ථාන දස කසින, දස අසුභ, දස අනුස්සති, චතු බ්‍රහ්ම විහාර, චතු ආරුප්ප, ආහාරෙහි පටික්කුල සංඥාව, චතු ධාතු පවත්තාන කියන කර්මස්ථාන 40 වර්ගීකරණය වෙනවා. දස කසින, දස අසුභ, දස අනුස්සති කර්මස්ථාන 10 ගානේ මේ හැම එකකම තියෙනු. චතු බ්‍රහ්ම විහාර, මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහාර, චතු ආරුප්ප, ආහාරෙහි පටික්කුල සංඥාව, චතු ධාතු අවත්තාන කියන මේ විදිහට වර්ගීකරණය වෙන බව අපිට දක්වන්න පුළුවන් හැඳින්වීමක් කරන්න තියෙන නිසා ආනාපාන සතියත් ඇතුළත් වෙන්නේ මේ කොටසට. ඒ වගේම සමාධි භාවනා, හිත සමාධිගත කර ගැනීම සඳහා, తాවකාලිකව සමාධිගත කර ගැනීම සඳහා සිදු කරනු ලබන, වඩනු ලබන භාවනාවක් විදිහටත් බෞද්ධ බුදුරජාණන් වහන්සේ 15 කලින් සමීපව පැවතුණු භාවනාවක් විදිහටත් අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම තමයි පංච නීවරණ ධර්මයන් తాවකාලිකව යටපත් කර ගැනීම හැකියාවත් මේ සමාධි භාවනාවට, සමත භාවනාවට පවතිනවා. කාම රූප, අරූප භූමිවලට අයත් ධ්‍යාන සම්පatti ආදී ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉද්ධි විදාදී පංචවිද අභිඥාවන් ලබා ගැනීම හැකියාවක් තියෙනවා මේ කියන සමත භාවනාවට. පංච අභිඥා විදිහට ඍද්ධි ප්‍රාතිහාර්ය දැක්වීමේ හැකියාව, ඉද්ධි විද ඥානෙ, දිව්‍යමය කන් නැති බව, දිබ්බ සෝත ඥානෙ, අනුන්ගේ සිත් දැනගැනීමේ හැකියාව, පරචිත්ත විජානනක් ඥානෙ, පෙර ආත්ම භාවයන් දැකීමේ හැකියාව, පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දිවස් ඇති බව, දිබ්බ චක්කු ඥානෙ කියන මේ අවිඥාවල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ප්‍රථම ධානය, ද්විතීයි ධානය, තෘතීයි ධානය හා චතුර්ථ ධානය කියන රූපාවචර ධාන සහ ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන කියන මේ සමාපatti, අරූපාවචර සමාපatti 4, රූපාවචර සමාපatti 4 සහ අරූපාවචර සමාපatti 4 කියන දෙක අවබෝධ කරගැනීමේ, ඇති කරගැනීමේ හැකියාව සමත භාවනාවට පවතිනවා. එහෙමනම් ඊට පස්සේ බලමු අෂ්ඨ සමාපatti නම් වශයෙන් දක්වන්නේ කියන ප්‍රශ්නේ. අෂ්ඨ සමාපatti නම් වශයෙන් දක්වන්නේ කියන ප්‍රශ්නේ අපි බලමු. මේ පාඩමේම එක් කොටසටත් පිළිතුරු තියෙනවා. ඒ තමයි ප්‍රථම ධානයේ, තෘතිය ධානයේ, චතුර්ථ ධානයේ, ආකාසානංචායතන, විඥානංචායතන, අකින්චඤ්ඤායතන, නේව සංඥාන අසඤ්ඤායතන කියන යන අරූපාවචර සමාපatti 4ද ඒට එක් කොට අෂ්ඨ සමාපatti නම් කොට ඇත. අෂ්ඨ සමාපatti වශයෙන් හඳුන්වන්නේ ප්‍රථම ධානයේ, ද්විතීයි ධානයේ, තෘතීයි ධානයේ, චතුර්ථ ධානයේ, ආකාසානංචායතන, විඥානංචායතන, අකින්චඤ්ඤායතන, නේව සංඥාන අසඤ්ඤායතන කියන රූපාවචර අරූපාවචර ධානසිත. භවනා පාඩමේ මුලින්ම මේ පිළිබඳව දීර්ඝව විස්තර සාකච්ඡා කරලා තිනවා. ලකුණු 4ක ප්‍රශ්නයක් නිසා අපිට පුළුවන් ලකුණු 6ක ප්‍රශ්නයක් නිසා අපිට නම් කරන්නට කියලා තියෙන්නේ. ඒ නිසා නම් කිරීම පමණක් ප්‍රමාණවත් විස්තර කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නය, භාවනාව මගින් චිත්ත ඒකාග්‍රතාව, සිතේ එකඟකම ඇතිකර ගැනීම නිසා සිස්ස ජීවිතයකට ලැබෙන යහපත දක්වන්න. ඉගෙන ගැනීමේදී සිස්සෙකුට අනිවාර්යයෙන්ම හිතේ එකඟතාවය, හිතේ සංවරකම, හිත සමාධිගත කර ගැනීම ගොඩක් වැදගත් වෙනවා. විශේෂ කරුණක් හොඳින් ධාරණය කරගන්නට නම්, හොඳින් මතක තබා ගන්නට නම්, හොඳින් අවබෝධ කරගෙන විචාර ප්‍රශ්නවලට ඒ ඉගෙන ගන්න විෂය කරුණු වලින් තොරතුරු ඉදිරිපත් කරන්නට නම් හොඳ ධාරණයක්, හොඳ මතකයක් තියෙනට, හොඳ මතකයක් රඳවා ගන්නට නම් අනිවාර්යයෙන්ම ශිෂ්‍යයා විසින් තමන්ගේ හිතේ එකඟ භාවය, හිතේ සංවරකම ඇති කරගන්නට ඕනේ.
ඉතින් හිතේ සංවරකම ඇති කරගන්නට බැරි වුණොත් ඒ ශිෂ්‍යයාට නිවැරදි විදිහට විෂය කරුණු ධාරණය කරගනිමින් අධ්‍යාපනික කටයුතු සාර්ථක කරගන්නට පුළුවන්කමක් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳව අපිට පුළුවන් විවිධ උපමා භාවිත කරමින් විවිධ කතා පුවත් භාවිත කරමින් කාල වේලාව අනුව විස්තරයක් ඉදිරිපත් කරන්නට පුළුවන් ලකුණු 8ක ප්‍රශ්නයක්. හිතේ එකඟකම කියන්නේ කුමක්ද? හිතේ එකඟකම කොයිතරම් දුරට විෂය කරුණු මතක තබා ගැනීමෙන් අධ්‍යාපනයේ ලබන දරුවන්ට වැදගත් වෙනවද කියන එක පිළිබඳව මෙතනදී විස්තරයක් කරන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. එහෙමනම් අපි බලමු ඊළඟ කොටසේ ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්නය භූත රූප නම් කරන්න. භූත රූප නම් කරන්න, ඒවා සැකෙමින් හඳුන්වන්න, උපාදාය රූප යනු කවරේදැයි හඳුන්වා ඒට අයත් රූප සංඛ්‍යාවත් විෂය රූප හතරත් නම් කරන්න, රූප යන පදේ අභිධර්මයෙන් විවරණය කර ඇති අයුරු ලියා චිත්ත චෛතසික සඳහා භාවිත කරන වෙනත් නමක් පෙන්වා දෙන්න කියන ප්‍රශ්න ටික. 6 වෙනි ප්‍රශ්නේ අභිධර්මය කොටසෙන් මම මේ ප්‍රශ්නේ අහන්නේ, අභිධර්මයේ කොටසෙන් අහන්නේ රූප කාණ්ඩයෙන් තමයි. රූප පරමාර්ථය පදනම් කරගත්ත පාඩමින් තමයි මේ ප්‍රශ්න අහලා තියෙන්නේ. භූත රූප නම් කරන්න අපි බලමු පාඩමේ තියෙන විදිහටම සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ රූප පාඩම, දහම් පාසල් අවසාන විභාගයට නියමිත රූප කියන පාඩම. අපිට මේ පුංචි කොටසක් තුළ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එක ප්‍රශ්නයක් තිබුණා. පළවෙනි ප්‍රශ්නේ තමයි අපෙන් අහපු පළවෙනි ප්‍රශ්නේ භූත රූප. පඨවි ආපෝ තේජෝ වායෝ භූත රූප පිළිබඳව දක්වන්න කියලා කිව්වේ. ඉතින් පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟ ප්‍රශ්නේදී කියනවා ඒවා සැකෙමින් හඳුන්වන්න. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධර්මයන් රූප ධර්ම වල ස්වභාවයන් විස්තර කරන්නට කියලා. පඨවි ධාතු යනු යම් කිසිවක ඇති තද ගතියයි. යම් කිසිවක ඇති තද ගතියට කියනවා සැකෙමින් දක්වන්නට කියලා කියන්නේ. එහෙනම් කෙටියෙන් දක්වනවා නම් යම් කිසි දෙයක තියෙන තද ගතියට කියනවා පඨවි ගතිය කියලා. ආපෝ ධාතු යනු ඇලෙන, වැగిරෙන, පැතිරෙන හෝ පිඬු කෙරෙන ස්වභාවයයි. උණුසුම, සිසිල ආදී වශයෙන් පවත්නා ගතිය තේජෝ කියලා කියනවා. වායෝ ධාතු කියන්නේ සෙලවෙන, පිම්බෙන ගතිය. එහෙමනම් සතර මහා භූත රූප ධර්ම පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි කියන්නේ කිසිවක ඇති තද ගතිය, ආපෝ කියන්නේ ඇලෙන, වැగిරෙන, පැතිරෙන පිඬු කෙරෙන ස්වභාවය, උණුසුම, සිසිල ආදී වශයෙන් පවතින ගතියට කියනවා තේජෝ කියලා, වායෝ ධාතු කියන්නේ සෙලවෙන, පිම්බෙන ගතිය. ඊළඟ ප්‍රශ්නේ උපාදාය රූප යනු කවරේදයි හඳුන්වා ඒට අයත් රූප සංඛ්‍යාවත් විෂය රූප හතරත් නම් කරන්න. ලකුණු 6 ප්‍රශ්නයේ ඊ ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ ඊ ප්‍රශ්නේ අපි බලමු කොහොමද පිළිතුරු ලබා ගන්නට පුළුවන් කියලා. පාඩමේ මුලින්ම විස්තරයක් තියෙනවා. ඒ විස්තරය කියලා තියෙනවා මේ රූප කොහොමද වර්ගීකරණය වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව. අභිධර්මයේදී රූපය 8-20 ආකාරයකට බෙදා දක්වයි. 28කට බෙදෙනවා. එයම මූල ධාතු වශයෙන් භූත රූප නමින් 4කට හා එකී රූපයන් නිසා හෙවත් ඇසුරු කොට පවත්නා රූප වශයෙන් උපාදාය රූප නමින් 24කට බෙදෙනවා. අපි බලමු ප්‍රශ්නේ නැවතත්. උපාදාය රූප යනු කවරේදයි හඳුන්වා. උපාදාය රූප යනු කවරේදයි හඳුන්වා. රූපයන් නිසා හෙවත් ඇසුරු කොට පවත්නා රූප වශයෙන්. රූපයන් ඇසුරු කොට පවතින රූප නිසා මේවට උපාදාය රූප කියනවා. උපාදාය රූප කියන්නේ ඇයි කියලයි පළවෙනි කොටසින් අහන්නේ. රූපයන් නිසා, රූපයන් ඇසුරු කරගෙන පවතින නිසා රූපවලට, මේ රූපවලට උපාදාය රූප කියලා කියනවා. ප්‍රශ්නේ ඊළඟ කොටස ඒට අයත් රූප සංඛ්‍යාවත්. උපාදාය රූපවලට අයිති රූප සංඛ්‍යාව දක්වන්නට ඕන. එහෙනම් මෙතනදීම පිළිතුරු අපිට මුණ ගැහෙනවා 20කට 24කට
පටවි ආපෝ තේජෝ වායෝ කියන භූත රූප වලට අමතරව උපාදාය රූප තියෙනවා. පටවි ආපෝ තේජෝ වායෝ කියන හතර උප ඇසුරු කරගෙන පවතින රූප 24ක් තියෙනවා. ඒ 24 තමයි උපාදාය රූප. එහෙනම් දෙවනි පිළිතුර දෙවනි ඒ ප්‍රශ්නේ සඳහා පිළිතුරේ දෙවනියට අපි ලියන්නට ඕන 24යි කියලා. ඊළඟට අහන ප්‍රශ්නය විෂය රූප හතරත් නම් කරන්න. විෂය රූප හතර නම් කරන්න කියලා කියනවා. විෂය රූප හතර. රූප, සද්ද, ගන්ධ, රස. රූප, සද්ද, ගන්ධ, රස. විෂය රූප, රූප, සද්ද, ගන්ධ, රස කියලා අපිට පිළිතුරු ලබා දෙන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ රූප යන පදයේ අභිධර්මයේ විවරණය කර ඇති අයුරු ලියා චිත්ත චෛතසික සඳහා භාවිත කරන වෙනත් නමක් පෙන්වා දෙන්න. රූප යන පදයේ අභිධර්මයේ විවරණය කර ඇති අයුරු ලියා චිත්ත චෛතසික සඳහා භාවිත කරන වෙනත් නමක් පෙන්වා දෙන්න කියන ප්‍රශ්නේ. මේ සඳහාත් පිළිතුරු අපිට මේ පාඩමින්ම හොයාගන්නට පුළුවන්කම තියෙනවා. රූප යන පදයේ ධර්මයේ විවරණය වන්නේ විවරණය කරලා තියෙන විදිහ කියලා තියෙනවා. සීතය, උෂ්ණය ආදී විරුද්ධ ප්‍රත්‍යයන් නිසා මොහොතින් මොහොත කිපෙන පහර ලබන පෙළෙන හෝ වෙනස් වන දේ වශයෙන්. රූප කියන්නේ සීත, උෂ්ණ ආදී විරුද්ධ ප්‍රත්‍යයන් නිසා මොහොතක් පාසා කිපෙන පහර ලබන පෙළෙන වෙනස් වන ස්වභාවයෙන් යුක්ත දේවල් වලට තමයි රූප කියන්නේ. සීත, උෂ්ණ කියන විරුද්ධ ප්‍රත්‍යයන් නිසා මොහොතින් මොහොත කිපෙන පහර ලබන පෙළෙන හෝ වෙනස් වන දේවල් වලට තමයි වෙනස් වෙනවා කියන අර්ථයෙන් තමයි රූප කියන නම යෙදিলা තියෙන්නේ. ඊට පස්සේ අපිට කියන්නේ චිත්තචෛතසික සඳහා භාවිත කරන වෙනත් නමක් පෙන්වා දෙන්න කියන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේම ඒ පාඩමේම මේ විදිහට සඳහන් වෙනවා. චිත්තචෛතසික කොටස් නාම ධර්ම වශයෙන් හඳුනා ගන්නා අතර චිත්තචෛතසික කොටස් නාම ධර්ම වශයෙන් හඳුනා ගන්න අතර චිත්ත පරමාර්ථය සහ චෛතසික කියන පරමාර්ථය නාම ධර්ම විදිහට තමයි හඳුන්වන්නේ. එහෙනම් නාම ධර්ම අනිත් කොටස රූප විදිහට හඳුන්වනවා. චිත්තචෛතසික දෙක හැඳින්වීම සඳහා නාම රූප කියන වර්ගීකරණයට අනුව නාම කියන කොටසට තමයි අතුලත් කරන්නේ. චිත්ත චෛතසික දෙක නාම කියන කොටසට අන්තර්ගත කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් ප්‍රශ්නේ නැවතත් බලන්න. චිත්ත චෛතසික සඳහා භාවිත කරන වෙනත් නමක් පෙන්වා දෙන්න කියන ප්‍රශ්නෙට මේ පාඩමේ පිළිතුරු තියෙනවා. චිත්ත චෛතසික කොටස් නාම ධර්ම වශයෙන් හඳුනා ගන්නා අතර නාම ධර්ම විදිහට හඳුනා ගන්නවා. ඒ විදිහට අපි දෙවනි කොටසේ ප්‍රශ්න දෙකටම පිළිතුරු සාකච්ඡා කළා. ඊළඟට තියෙන්නේ තුන්වෙනි කොටස සඳහා ප්‍රශ්න සාකච්ඡා කිරීම. තුන්වෙනි කොටසේ ප්‍රශ්න දෙකක් තියෙනවා. 7 සහ 8 වෙනි ප්‍රශ්න. අපි බලමු මේ සඳහා කොහොමද අපිට පිළිතුරු සපයන්නට පුළුවන් කියලා. විශේෂයෙන් පිළිත් පොතේ පිරුවාණ පොත් වහන්සේ තුල අන්තර්ගත වෙලා තියෙන මිත්තානිසංස කියන සූත්‍ර දේශනාවේ ගාතාවන් කීපයක් තමයි මෙතනදී ඉදිරිපත් වෙලා තියෙන්නේ. එක ගාතාවකට ලකුණු 4 ගානේ ලකුණු 20ක් මේ කොටසට අපිට ලබා ගන්න පුළුවන්. ලකුණු ලබා ගැනීම පහසුයි. එහෙනම් අපි බලමු මේ කොටසේ විශේෂයෙන් මිත්තානිසංස සූත්‍රයේ නිධාන කතාව ඔබ කියව ගන්න. මොකද්ද මේ විස්තරය කියලා මිත්තානිසංස සූත්‍රය පිළිබඳව හැඳින්වීමක් පාඩමේදී සිද්ධ කරලා තියෙනවා. ඒක හොඳින් කියව ගන්න. අවශ්‍ය විෂය කරුණු මතක තබා ගන්න. අපි බලමු මේ කොටස් වල අර්ථය කියන්නේ කොහොමද කියලා. බහූත භක්කෝ භවති විපවුත්තෝ සකාගරා බහූනං උපජීවಂತಿ යෝ මිත්තානං න දූපති. ඉස්සෙල්ලාම අපිට තේරුම කියද්දී ගන්න වෙනවා මේ පදය. මේ පේළිය. යෝ යමෙක් මිත්තානං න දූපති. මිත්තානං මිත්‍රයන්ට න දූපති. ද්‍රෝහිකම් නොකරයි නම් නපුරුකම් නොකරයි නම් කියන අදහස. න දූපති නපුරුකම් නොකරයි නම් කියන අදහස තමයි මේකේ අන්තර්ගත වෙන්නේ. මිත්තානං මිත්තස්ස
මිත්තාන මිත්‍රයාට මිත්‍රයන්ට කියන අදහස් බහුවචනයෙන් තියෙන චට්ටි විභක්ති බහුවචන මිත්‍රයන්ට මිතුරන්ට ද්‍රෝහිකම් නොකරයි නම් කියන අදහස් එතන අන්තර්ගත වෙන ජෝ යමෙක් යෝ කියන්නේ යමෙක් කියන අදහස් එතකොට ඒ පිළිබඳව ආය ඊළඟ ගාථාවලදී විස්තර කරන්නේ නැහැ ජෝ මිත්තානන් නදූපති ඒ විදිහට තමයි හැම ගාථාවක්ම අවසන් වෙලා තියෙන්නේ එහෙනම් හැම ගාථාවකම අවසානයේ සඳහන් වෙන අර්ථය මුලින්ම අරගෙන යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහකම් නොකරයි නම් කියලා අරගෙන ඊට පස්සේ තමයි අපිට තේරුම් කියන්න තියෙන්නේ පහූත භක්කෝ භවති පහූත භක්කෝ භවති කියන්නේ ඒකේ තේරුම බවට පත් වෙන්නේ ඔව් ඊට කලින් අපිට මේ පදේ ගන්න වෙනවා පොතේ තේරුම දීලා තියෙන විදිහට ගත්තොත් විප්ප උත්තෝ සකාගර සක කියන්නේ තමන් කියන එක ගරා කියන්නේ ගෙදර සක සකා තමන්ගේ ගරා ගෙදරින් ගරා ගෙදරින් විප්ප උත්තෝ වෙන් වූයේ නමුත් වෙන් වුණත් තමන්ගේ ගෙදරින් බැහැර වෙලා හිටියත් කියන අර්ථය ගරා කියන්නේ ගෙදර සකා කියන්නේ තමන්ගේ තමන්ගේ ගෙදරින් බැහැර වෙලා හිටියත් විප්ප උත්තෝ බැහැර වෙලා හිටියත් කියන අදහස එහෙනම් තමන්ගේ ගෙදරින් බැහැර වෙලා හිටියත් පහූත භක්කෝ භවති පහූත භක්කෝ භවති කියන්නේ ආහාර ඇත්තෙක් වේ පහූත බොහෝ භක්කෝ භවති බත් ඇත්තෙක් ආහාර ඇත්තෙක් වෙයි කියන අදහස තමයි මේකේ ඇතුළත් වෙන්නේ පහූත බොහෝ භක්කෝ කියන්නේ ආහාර භවති වෙයි මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරන කෙනා සකාගරා විප්පවුත්තෝ පහූත භක්කෝ භවති සිය නිවසින් බැහැරව සිටියත් බොහෝ ආහාර ඇත්තේ වෙයි බහූනං උපජීවಂತಿ කියලා බොහෝ දිනෙක ඔහු ඇසුරෙන් ජීවත් වෙයි බහූනං බොහෝ දිනෙක උපජීවಂತಿ උප කියන්නේ ඔහු අනුව ඔහු නිසා ජීවත් වෙයි කියන අර්ථය මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරයි නම් ඔහු නිසා බොහෝ දිනෙක ජීවත් වෙයි ඔහු ආශ්‍රය කරගෙන ඔහු ඇසුරින් ඔහු උපකාරකියා බවට පත් කරගෙන බොහෝ දිනෙක ජීවත් වෙයි කියන අදහස විප්පවුත් සකාගරා විප්පවුත්තෝ සිය ගෙදරින් සිය නිවසින් බැහැරව සිටියත් බොහෝ ආහාර පාන ලබන්නේ වෙයි බහූනං උපජීවಂತಿ බොහෝ දිනෙක ඔහු ඇසුරේ ජීවත් වෙයි ඔහු ඇසුරින් ජීවත් වෙයි යං යං ජනපදං ජාති නිගමේ රාජධානියෝ සබ්බත්ථ පූජිතෝ හෝති යෝ මිත්තානං නදුහුබති යං යං ජනපදං ජාති නිගමේ රාජධානියෝ සබ්බත්ථ පූජිතෝ හෝති යෝ මිත්තානං නදුහුබති යෝ මිත්තානං නදුහුබති යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරයි නම් කියන අර්ථය ඊට පස්සේ මේ ගාථාවේදී අපිට තේරුම අරගන්නට තියෙන්නේ යං යං ජනපදං යාති යම් යම් ජනපදවලට ගියත් නිගමේ රාජධානිය නියම් ගම්වල රාජධානිවල ගමන් කළත් යං යං ජනපදං නිගමේ රාජධානියෝ යාති යම් යම් ජනපදවල නියම් ගම්වල රාජධානිවල ගියත් සබ්බත් සියලු තැන්වලදී පූජිතෝ හෝති පිදුම් ලබන්නේ වෙයි පූජිතෝ පිදුම් ලබන්නේ හෝති වෙයි කියන අර්ථය තමයි මේකේ අන්තර්ගත වෙන්නේ යෝ යමෙක් මිත්තානං නදූපති මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරයි නම් යං යං ජනපදං යාති නිගමේ රාජධානියෝ සබ්බත්ථ පූජිතෝ හෝති යම් යම් ජනපදවල ගමන් කළත් නියම් ගම්වල රාජධානිවල ගමන් කළත් සියලු තැන්හිදී
පූජිතෝ හෝති පිදුම් ලබන්නේෙක් වෙයි. සබ්බද්ධ කිව සියලු තැන්වල කියන අර්ථේ. ඊළඟ ගාථාවේ තේරුම බලමු. නාස්ස චෝරාපස හන්ති නාති මඤ්ඤේති කත්තියෝ සබ්බේ අමිත්තේ තරති යෝමිත්තානං නඳුබති. මේකේ අර්ථය අපිට ගන්න පුළුවන් අර විදිහම තමයි. යෝමිත්තානං නඳුබති, යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරේ නම් නොකරයි නම්. තේරුම අපිට කියන්නට වෙනවා, නාස චෝරාපසහන්ති න අස්ස චෝරාපසහන්ති, සොරු ඔහුට කරදර නොකරයි. න අස්ස නාස්ස අස්ස න අස්ස මොහුට න පසහන්ති චෝරා න නයන්න මෙතෙන් තරගන්නට වෙනවා. නාස්ස කියන වචනේ හැදිලා තියෙන්නේ න අස්ස කියන වචනේ න මෙතන අරගෙන ආවට පස්සේ න පසහන්ති කියන වචනේ හැදෙනවා. එතකොට අස්ස මොහුට චෝරා සොරු න පසහන්ති කරදර නොකරයි. හිරිහැර නොකරයි. නාතිමඤ්ඤේති කත්තියෝ න අතිමඤ්ඤේති කත්තියෝ, කත්තියෝ කියන්නේ රජු, අවමන් නොකරයි. න අතිමඤ්ඤේති අවමන් නොකරයි. න අතිමඤ්ඤේති න අතිමඤ්ඤේති කත්තියෝ, කත්තියෝ රජවරු විසින් රජවරු ඔහු අවමන් නොකරයි, ඔහුට අවමන් නොකරයි. සබ්බේ අමිත්තේ තරති, ඔහු සියලු සතුරන් මැඩගෙන යයි. සබ්බේ අමිත්තේ තරති. සබ්බේ මිත්තේ කියන්නේ මිත්‍රයන්. සබ්බේ කිව්වේ සියලු, අමිත්තේ කිව්වේ අමිත්‍රයන් සතුරන් කියන අදහස. සබ්බේ අමිත්තේ තරති, තරති කියන්නේ තරණය කරනවා, පරාජයට පත් කරනවා කියන අර්ථය. එනම් සියලු අමිත්‍රයන් සතුරන් පරාජයට පත් කරනවා. යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරයිද, යෝමිත්තානං නඳුපති, යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරයිද, න අස්ස චෝරාපසහන්ති, මොහුව ඔහුට සොරු හිරිහැර නොකරයි. නාතිමඤ්ඤේති කත්තියෝ, රජවරු ඔහුට අවමන් නොකරයි. සබ්බේ අමිත්තේ තරති, සියලු අමිත්‍රයන් තරණය කරයි, පරාජයට පත් කර කටයුතු කරයි කියන අදහස. අක්කුද්දෝ සඝරං ඒති සභාය පටිනන්දිතෝ ඥාතීනං උත්තමෝ හෝති යෝමිත්තානං නඳුබති. අක්කුද්දෝ සඝරං ඒති සභාය පටිනන්දිතෝ ඥාතීනං උත්තමෝ හෝති යෝමිත්තානං නඳුබති කියන මේකෙදිත්, යෝමිත්තානං නඳුබති, යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරේ නම්. ඊළඟට අපිට අර්ථය ගන්නට තියෙන්නේ, අක්කුද්දෝ සගරං ඒති කෝපයට පත් නොවී තමන්ගේ නිවසට එයි. යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරන්නේ නම් අක්කුද්දෝ ක්‍රෝධ නොමැතිව සගරං ඒති ස්වකීය නිවසට ඒති පැමිණේ. ඊළඟට සභායෙහි සතුටු වූයේ වේ. සභාය පටිනන්දිතෝ, සභාවකදී ඉතාමත් සන්තෝෂයෙන් ගත කරනවා. මිත්‍රයන්ට ද්‍රෝහිකම් කරන අයගේ අය ගෙදරට එනකොට, ද්‍රෝහිකම් කරන අය එනකොට නොයෙක් දේවල් මගතොට තිය අහලා කෝපයෙන් තමයි තමන්ගේ නිවසට එන්නේ. එහෙම මිත්‍රයන්ට ද්‍රෝහිකම් කරන්නේ නැත්නම් තමන්ට හොඳ හිතක් හදාගෙන මිත්‍රයන් යාළුවන් මුණගැහෙමින්
සාකච්ඡා කරලා කතා බහ කරලා අක්කුද්දෝ සගරං ඇති තමන්ගේ නිවසට එනවා. ක්‍රෝධ නොකර ප්‍රීතියෙන් ගමන් කරනවා. සභාවේ පටිනන්දිතෝ සභාගත වුණාට පස්සේ සභාවකට ගියාට පස්සේ එතනදී හරිම සතුටින් සිටින්නට පුළුවන්. ඥාතීනං උත්තමෝ හෝති, ඥාතීන් අතර උතුම් කෙනෙක් බවට පත් වෙනවා. නෑයන්ගේ උතුම් නෑයා බවට පත් වෙනවා. යහළුවන්ට මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරන කෙනා. ඊළඟ ගාථාව සක්කත්වා සක්කතෝ හෝති ගරු හෝති සගාරවෝ වන්නකිත්ති භතෝ හෝති යෝ මිත්තානං නදූපති. සක්කත්වා සක්කතෝ හෝති ගරු හෝති සගාරවෝ වන්නකිත්ති භතෝ හෝති යෝ මිත්තානං නදූපති. යෝ මිත්තානං නදූපති, යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරයි නම් සක්කත්වා හේ අනුන්හට සත්කාර කොට සත්කාර ලබන්නෙක් වෙයි. සක්කත්වා සක්කතෝ හෝති, සක්කත්වා සත්කාර කොට සත්කාර ලබන්නෙක් වෙයි. සක්කත්වා කියන්නේ සත්කාර කොට කියන සත්කාර කර, සත්කාර කරලා සක්කතෝ හෝති සත්කාර ලබන කෙනෙක් බවට පත් වෙනවා. සක්කත්වා සත්කාර කරලා සක්කතෝ සත්කාර ලබන්නෙක් හෝති. සක්කතෝ සත්කාර ලබන්නේ, සක්කත්වා කියන්නේ සත්කාර කරලා කියන පූර්වක්‍රියාපදේ. සක්කතෝ කියන්නේ සක්කතෝ කියන වචනයෙන් කියන්නේ සත්කාර ලබන්නේ කියන අර්ථය තමයි තියෙන්නේ. සත්කාර ලබන්නේ හෝති වෙයි. ඊට පස්සේ කියනවා වන්න කිත්ති භතෝ හෝති ගරු හෝති සගාරවෝ. ගරු හෝති සගාරවෝ, ගෞරව සහිත කෙනෙක්, ගෞරවාන්විත කෙනෙක් බවට පත් වෙනවා. ගෞරව සහිත කෙනෙක් බව, ගරු ගරු කරලා සගාරවෝ ගෞරව සහිත කෙනෙක් බවට පත් වෙනවා. ගරු ගරු කරලා සගාරවෝ හෝති ගෞරව ලබන කෙනෙක් බවට පත් වෙනවා. වන්න කිත්ති භතෝ හෝති ගුණ රාවය, ගුණය පිළිබඳව වර්ණනා කරන වර්ණය හා කීර්තිය දරා සිටින්නෙක් වේ. වන්න කිත්ති වර්ණය සහ කීර්තිය භතෝ හෝති දරණ කෙනෙක් බවට පත් වෙනවා. මේ විදිහට අපට පුළුවන් තේරුම ඉදිරිපත් කරන්න. මම මේ විදිහට තේරුම ඔබට පැහැදිලි කරන්නට යෙදුනේ විභාගයේදී පහසුවක් වීම සඳහා. ඒ හැරෙන්නට ඔබට පුළුවන් ගාථාව අංකෙ දාලා ඒ අංකෙට අදාළ යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරේ නම් තමන්ගේ නිවසෙන් බැහැරව සිටියත් බොහෝ ආහාර පාන ලබන කෙනෙක් බවට පත්වෙයි, ඔහු ඇසුරින් බොහෝ දිනක් ජීවත් වේ කියන විදිහට පිළිතුරු සපයන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. එහෙමනම් මිත්තානිසංස සූත්‍රයේ ආශ්‍රයෙන් මේ ප්‍රශ්නේ අහලා තියෙන සූත්‍ර කිහිපයක්ම තියෙනවා. මේ වතාවේදී වෙනත් සූත්‍ර දේශනාවකින් එහෙම නැත්නම් ගාථා ධර්ම ධම්මපදයෙන් ඔබට ප්‍රශ්නේ ඉදිරිපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. කෙසේ නමුත් මේ කොටසෙන් එක කොටසක් එක ප්‍රශ්නයක් අපි තෝරා ගත යුතුයි. ඒ නිසා පාලි කොටස් වලිනුත් කොටසක් තෝරා ගන්නට ඕන. පහත දැක්වෙන පාලි ඡේද සිංහලට නගන්න කියන ප්‍රශ්නේ පළවෙනි අ ප්‍රශ්නය. තතෝ තස්මින් ජේව වස්සේ විහාර දේවි අඤ්ඤං පුත්තං විජායි. තස්ස පිතෝ තිස්සෝති නාම මකංසු නාම මකංසු. තතෝ ඉක්බිතීට පස්සේ තස්මින් ජේව වස්සේ ඒ අවුරුද්දේදීම විහාර දේවි විහාර මහා දේවිය අඤ්ඤං පුත්තං අනික් පුතෙක් තවත් වෙනත් පුතෙක් විචායි වැදීය බිහිකලේය බිහිකලාය. තස්ස තිස්සෝති නාමං මකංසු. තස්ස ඔහුට තිස්සෝති තිස්සෝ ඉති තිස්ස යයි තිස්ස යනුවෙන් නාමං අකංසු නාම මකංසු නාමක් කලහ නම් කලහ ඔහු තිස්ස නමින් නම් කලහ. කාකවන්න තිස්ස මහා රාජා කිර විහාර දේවියා සද්දින් රෝහණේ රජ්ජං කාරෙන්තෝ අනූපම මහාදානං පවත්තෙන්තෝ මහාගාමී පටිවසති. කාකවන්න තිස්ස මහා රාජා කිර කාවන් තිස්ස මහරජු වනාහි වනාහි කියන අදහස තමයි කිර කියන කිති. විහාර දේවියා සද්දින් විහාර මහා දේවිය සමග විහාර දේවියා සද්දින් විහාර මහා දේවිය සමග. සද්දින් කියන්නේ සහාර්ථේ නිපාතයක්.
රෝහණේ රුහුණු රටෙහි රජ්ජංකාරෙන්තෝ රාජ්‍ය කරනු ලබන්නේ. අතීත කෘදන්ත රාජ්ජංකාරෙන්තෝ අනෝපමං උපමා නැති න උපමං අනෝපමං උපමා නැති උපමා කරන්න බැරි තරම් මහාදානම් මහාදාන පවත්තෙන්තෝ පවත්වමින් සිට පවත්වා මහාගාමේ පටිවසති පවත්වමින් මහාගාමේ මාගම පටිවසති වාසය කරයි. කාවන්තිස්ස රජු විහාර මහාදේවිය සමග රුහුණු රටේ රජ කරන්නේ උපමා කළ නොහැකි තරම් මහා දන් පවත්වමින් මහාගාමේ මාගම වාසය කරයි. අත කුමාරෝ පිතුනෝ කුජ්ජිත්වා මලයන් අකමාසි. අත ඊට පස්සේ ඉක්බිති කුමාරෝ කුමාරයා පිතුනෝ කුජ්ජිත්වා පියා සමග කුපිත වී මලයන් මලය රටට අගමාසි ගියේය. තේ තස්ස පිතරි දුට්ටත්තා දුට්ටගාමිනීති වූහරින්සු. ඒ තස්ස පිත්තරි දුට්ටත්තා තාත්තා දුෂ්ටෙක්යැයි ප්‍රකාශ කළ අර්ථයෙන් දුට්ටගාමිනීති දුට්ටගාමිනී යනුවෙන් වෝහරින්සු විවහාර කළේය. තතෝ කාකවන්න රාජා දසමහා යෝධේ සංගහන් හිත්වා පුත්තානං වූපට්ටා පේසි. තතෝ ඉක්බිති කාකවන්න රාජා කාවන්තිස්ස රජු දසමහා යෝධේ දසමහා යෝධයන් සංගන්හිත්වා. තතෝ ඉක්බිති ඊට පස්සේ කාකවන්න රාජා කාවන්තිස්ස රජතුමා දසමහා යෝධේ දසමහා යෝධයන් සංගන්හිත්වා රැස් කරවා. සංගන්හිත්වා සූදානම් කරවලා පුත්තානං පුතුන්ට පුත්වරුන්ට උපට්ටාපේසි උපස්ථාන කළේය කියන අදහස. ඊට පස්සේ කාවන්තිස්ස රජතුමා දසමහා යෝධයන් සූදානම් කරවලා පුත්තානම් පට්ටාපේසි උපස්ථාන කරවීය කියන අදහස. ඒවන් මේ සුතං ඒකල් සම්යන් භගවා සාවත්‍යන් විහෙරති. ඒවන් සුතං මා විසින් මෙසේ අසන ලදී. ඒකන් සමයන් එක් සමයක භගවා භාග්‍යවතුන් වහන්සේ සාවත්‍යයන් විහෙරති සැවත්නුවර වාසය කරයි. සැවත්නුවර වාසය කරන සේක ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාම අනේ පිටු සිටුතුමා විසින් පූජා කරන ලද ජේතවන ආරාමේ. මේ ඒවන් සුතං මා මෙසේ අසන ලදී. මා විසින් මෙසේ අසන ලදී. ඒකන් සමයන් භගවා අනාථපිණ්ඩිකස්ස ජේතවනේ ආරාමේ සාවත්තියං අනාථපිණ්ඩිකස්ස ජේතවනේ ආරාමේ විහෙරති. අනේ පිටු සිටුතුමා විසින් පූජා කරන ලද ජේතවන ආරාමේ වැඩවසන සේක කියන අදහස. ඉතින් මේ විදිහට අපිට දහම් පාසල් අවසාන විභාගයේ සඳහා නියමිත ප්‍රශ්න සකස් වෙන ආකාරයන් සාකච්ඡා කරන්නට පුළුවන්. 2013-2014 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ තමයි අපි සාකච්ඡා කළේ. තරමක දීර්ඝ පාඩමක් වුණා. පාඩම් සියල්ලක් තුලම අන්තර්ගත වෙන තොරතුරු ආශ්‍රය කර ගනිමින් 2013-2014 වර්ෂයේ සකස් වෙච්ච ප්‍රශ්න පත්‍රයේ තමයි සාකච්ඡා කළේ. අපි දිගටම බලාපොරොත්තු වෙනවා 2014-2015-2016 මේ විදිහට දිගටම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. තවත් බොහෝ තොරතුරු ඔබට දැනුවත් කිරීම ආදී සිදු කරන්නටත් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවෙන් අපි සමු ගන්නවා. ඊළඟ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවෙන් හමු වීමේ බලාපොරොත්තුෙන් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.